හරිරම ටික දෙනෙක් ඉන්නවනේ මේ අපි පටන්ගමු චුට්ටක් විතර පටක් වුණා මේ පොඩි දෙයක් කියන්න ඕනේ ඔයාලගේ මේ පේපර් එක තාම හැමෝගෙන් බලලා ඉවර කරන්න බැරි වුණා මම අද දවස අද සහ හෙට ඇතුළත අනිවාර්යෙන් ඔයාලට මේ අප්ලෝඩ් කරලා තියනවා අප්ලෝඩ් කරලා මේ ෆීඩ්බැක් එක අප්ලෝඩ් කරලා ඔයාලට මැසේජ් එකක් දාන්නම් ඒ ෆීඩ්බැක් එක ඔයාලට වීඩියෝ එකක් විදියට එනවා ඔයාලා දන්නව නේද ඒක කලින් කාට හරි හම්බෙලා තියෙනවද වෙන අනිත් පන්ති පේපර්ස් කරලා තියෙනවනේ ඔයාලා කාට හරි හම්බුණාද කලින් දන්නවද හම්බෙන විදිය මැක්ස් වල හම්බුණා ආ මේ එතකොට ඒස වීඩියෝ එකක් වගේනේ කරලා දෙන්නේ නේද මේ මමත් මේ ඔක්කොම ටික බලන්න බැරි වුණා අද හරි හෙට හරි මම අනිවාර්යෙන් දාලා දෙන්නම් අපි යමු අපේ පාඩමට සසඳ ගිය සතියේ හිටියේ නෑ නේද වැස්ස හින්දද ඔව් සර් ඒක ආ එක්සෑම් එක ලිව්වනේ ඔව් හරි හරි මෙතන ඉන්න කට්ටියම එක්සෑම් එක ලිව්ව නේද කවුරුත් එක්සෑම් එක ලියපු නැති ඉන්න කට්ටියම ලිව්වනේ ලිව්වා සර් මම අනිවාර්යෙන් අද හරි හෙට දවස් ඇතුළත අනිවාර්යෙන් මේ ලකුණු ටික දෙන්නම් සාමාන්‍ය කොහොමද පේපර් එක අමාරු තැන තිබ්බද අමාරු නම් නෑ මං හිතන්නේ නේ අමාරු නෑ සර් ඔයාලා මේ අවංකවම තනියම නේද ලිව්වේ ඔව් සර් ඔව් එනම් කමක් නැහැ නැත්නම් අම්මට තාත්තට හරි ළඟ ඉන්න කියන්නේ ඊළඟ දවසේ අපි අලුත්ම ගිනුම් කරනේ පාඩම පටන් ගත්තා ඒ සතිය නම් වැඩිය කලේ නැහැ ඒක අපි පටන් ගත්ත විතරයි මම ඒක නිසා ආයි චුට්ටක් මුලින්දලා මතක් කරගෙන යන්නම් සසඳි ඒක ප්‍රින්ට් අවුට් එක ගන්න පුළුවන් වුණාද ඔයාලට ගත්තා සර් ආ එහෙනම් ෂෙයාර් ස්ක්‍රීන් එක පේනව නේද කට්ටියට ඔව් සර් ඔව් සර් අපි දැන් පළවෙනි වාරේ පාඩම් තුනම ඉවර කළා දෙවෙනි වාරේ පළවෙනි පාඩම්ට ඇවිල්ලා තියෙන්නේ මේක තමයි සාමාන්‍යයෙන් ඔයාලා පළවෙනි වාරේ නිකන් බණ අහනවා වගේ ඔය තියරි පාටි කෙනෙක් අහගෙන හිටියනේ ඒක ඕන කෙනෙක්ට ඕන විදිහකට අහගෙන ඉන්නත් පුළුවන් ඕන විදිහට කියලා දෙන්නත් පුළුවන් දැන් තමයි අර කොමස් කරනවා කියලා පොඩ පොඩි ෆීලින් එකක් හම්බෙන්නේ මේ දෙවෙනි වාරේ ඉඳලා වලන්. ඒ කියන්නේ ගිනුම් කරණේ පටන් ගන්නෙ දෙවෙනි සැරේ ඉඳලා. සමහර අයට දැන්ම ඉස්කෝලේදීත් මේක වෙලා ඇති. නැත්තම් වෙන ක්ලාසස් වල වෙලා ඇති. සමහර වෙලාවට බය වෙලත් ඇති මේක අමාරුයි කියලා. එහෙම කිසිම අවුලක් ගන්න එපා. 100%ක් බය නැතුව කියනවා අනිවාර්යෙන් මේක ඉවර වෙද්දී ඔයාලට පුළුවන් වෙනවා මේක. ඒ ඔයාලා තාම මුකුත්ම දන්නේ නැති වෙන කට්ටියම ඉන්නේ. කට්ටිය දැනගෙන හිටියත් දන්නේම නැහැ කියලා මං හිතලා කරන්නේ. ඒ නිසා මුලින් ඉඳලම යනවා හැමෝටම ගිය සතියේ මං චුට්ටක් පටන් ගත්තා මං ආයෙ පොඩ්ඩක් මම
මේක මතක් කරන්නම්. මේ ගිනුම් කරණය කියන්නේ ඇත්තටම මේ ගිනුම් කරණය කියන්නේ ඔයාලා සාමාන්‍ය නිකන් හරි අහලා ඇති අපි ව්‍යාපාරික ගිනුම් හදන්න ඕන කියලා. අන්නේ ගිනුම් හදන වැඩේට තමයි මේ ගිනුම් කරණය කියලා කියන්නේ. ගිනුම් හදන එකෙන් මොකක්ද වෙන්නේ? ඔය ගිනුම් හදලා අපි මොකක්ද කරන්න යන්නේ? ඔය ගිනුම් වල මොනවද තියෙන්නේ? ඔය ගිනුම් වල තියෙන්නේ අපි දවස ගාන කරන ගනුදෙනු වල විස්තර. දවසකට සමහර විට 100ක් 200ක් 300ක් ගනුදෙනු වෙන්න පුළුවන් මාසෙට. මාසෙට බැලුවත් 10000ක් 20000ක් ඒ වගේ ගනුදෙනු ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඔය ඔක්කොම අපි මතක තියාගෙන ඉන්න ගියොත් ඒක කරන්න අමාරු වැඩක්. කවදාවත් කරන්න බෑ මේ ගිනුම් ටික ගනුදෙනු ටික මතක තියාගෙන ඉන්න. එහෙනම් අනිවාර්යයෙන්ම අපි ඒව සටහන් කරන්න ඕනේ. අන්නේ සටහන් කිරීම තමයි මේ ගිනුම් කරණයෙන් වෙන්නේ. හැබැයි ඇයි අපි ඒව සටහන් කරන්නේ? ඒව සටහන් කරන්නේ අපි අපේ දෙවෙනි පාඩමේ ඉගෙන ගත්ත නේද අපේ අල්මැති පාර්ශව ඉන්නවා කියලා. අන්නේ අල්මැති පාර්ශව වලට මේ ගිනුම් කරණය ඕනේ. ඇයි එක එක තීරණ ගන්න. අපේ හොඳම අල්මැති පාර්ශව කවුද ගිනුම් කරණේ ඉන්නේ? සෝරි ව්‍යාපාරේ ඉන්න වැඩියෙන්ම මේ තොරතුරු වටින්නේ කාටද? ගනුදෙනු කරුවන්ට වඩා වටින කෙනෙක් ඉන්නවා මේ තොරතුරු. අයිතිකරුවන්ට? අයිතිකරුවන්ට නේද? ගනුදෙනු කරුවන්ටත් බලන්න පුළුවන්. හැබැයි මේව ගොඩාක්ම වටිනා අයිතිකරුවන්ට. ඒ කියන්නේ ව්‍යාපාරේ කොහොමද ලාභේ? කොච්චරක් මගේ ව්‍යාපාරේ සල්ලි තියෙනවද? මං කොච්චරක් ණයයිද? කොච්චරක් මට කට්ටිය ණයයිද? ඒ ඔක්කොම දැනගෙන ගන්න පුළුවන් මේ ගිණුම් කරණය හරියට වාර්තා කළොත්. අයිතිකරුවෝ ඉන්නවා, කළමනාකරුවෝ ඉන්නවා, සේවකයෝ ඉන්නවා. ඊපස්සේ රජයට ඕන වෙනවා, මූල්‍ය ආයතන වලට ඕන වෙනවා. ඔය අපේ අල්මැති පාර්ශ්ව ගොඩාක් දෙනෙක්ට මේ ගිණුම් කරණය ඕන වෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ ගිණුම් කරණය තියාගෙන යන්නේ. අයිතිකරුවෙක් සාමාන්‍යයෙන් ව්‍යාපාරෙන් දැනගන්න ආස මොනවද? ව්‍යාපාරෙන් මොකක්ද යට ඕනේ? ව්‍යාපාරේ ලාභය අනිවාර්යෙන් දැනගන්න ඕනේ නේද? දැන් ප්‍රාග්ධනිය ඔය ඕන හැම දෙයම දැනගන්න ආසයි. දැනගන්න ආස නෙමෙයි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. අන්න ඒ හින්දා තමයි මේ ගිණුම් කරන්නේ අපි කරගෙන යන්නේ. එතකොට හරි අපි ඉස්සරහට අනිත් ටික කතා කරමු. කාට හරි මතකද ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා? ව්‍යාපාරයක් කරෙහි අල්මැති පාර්ශ්ව වලට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. හරි. ඒ කියන්නේ ව්‍යාපාරේ ඉන්නවා එක එක අල්මැති පාර්ශ්ව අයිතිකරුවත් එක්කම. ඒ අල්මැති පාර්ශ්ව වලට එක එක තීරණ ගන්න තොරතුරු ඕනේ. අන්නේ තීරණ ගන්න තොරතුරු දෙන එක තමයි මේ ගිණුම් කරණයේදී කරන්නේ. ඒක කටපාඩමින් තියාගන්න එපා. ඒක පොඩි අයිඩියා එකක් ඔලුවේ තියාගන්න. ගිණුම් කරණයේදී ඉන්න ඇල්මැති පාර්ශ්ව වලට අපේ ව්‍යාපාරයේ ඉන්නවා. ව්‍යාපාරයේ ගැන එක එක විස්තර දැනගන්න ඕනේ. එක එක තීරණ ගන්න ඕනේ ව්‍යාපාරය ගැන. එහෙනම් ඒකට තොරතුරු තියෙන්න ඕනේ. ඒ තොරතුරු ලබා දෙන එක තමයි මේ ගිණුම් කරණයෙන් වෙන්නේ. සෙනුල හරියට මේ කිව්වා. අපිට මෙහෙම කියන්න පුළුවන්, ව්‍යාපාර කෙරෙහි අල්මැති පාර්ශ්වවල තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය ගිණුම් කරණයයි. අපි මේක දා ලියාගත්ත නේද? ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා ලියාගත්ත. මේක ගිණුම් කරණයේ අරමුණ මොකක්ද කියලා කිව්වත් මෙන්න මේක තමයි. මම දැන් මේ යටින් දැන් මේ ඇමරිකානු ගිණුම් කරන සංගමයට අනුව ගිණුම් කරණය කොහොමද හඳුන්වලා තියෙන්නේ කියලා. ඒක එක ලෙවල් එකට අපිට මේ ගිණුම් කරණය හඳුන්වන්න පුළුවන්. දැන් මේ වගේ දෙයක් ඔයාලා එච්චර බරට ඔලුවට ගන්න ඕනේ නැහැ. ඔයාලගේ ලෙවල් එකට ඇති ගිණුම් කරණය කියලා කියන්නේ මොකක්ද කියලා හෙවොත් අපි කියන්න ඕනේ අපේ ව්‍යාපාරේ ඉන්න ඇල්මැති පාර්ශ්ව වලට එයාලට එක එක තීරණ ගන්න තොරතුරු ඕන වෙන ව්‍යාපාරය ගැන. අන්නේ තොරතුරු සපයන එක තමයි ගිණුම් කරණය වෙන්නේ. මේක මම නිකන් දැම්මේ අමතර දැනුමක් විදිහට. ඒක වැඩි කටපාඩම් කරන්න යන්න ඕනේ නැහැ. ගිනුම්
ගිනුම් කරණයේ අරමුණු හා අවශ්‍යතාවය. එතකොට ඔයාලගේ අනිවාර්යයෙන්ම විභාගෙට අහන්න පුළුවන් ගිනුම් කරණයේ අණු කුමක්ද කියලා. ගිනුම් කරණයේ අණු කුමක්ද කියලා අහුවොත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ව්‍යාපාරයේ අල්මැති පාර්ශවයට අවශ්‍ය තීරණ ගැනීමට තොරතුරු සැපයීම. ඊට පස්සේ ඒකම තමයි ගිනුම් කරණයේ ප්‍රධානම අරමුණක් වෙන්නේ. ඒ කියන්නේ අල්මැති පාර්ශවයට තොරතුරු සැපයන එක. එහෙනම් ගිනුම් කරණයේ මොකක්ද කියලා අහුවත් ඔයාලා කියන්න ඕනේ ඒක. ගිනුම් කරණයේ අරමුණ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා අහුවත් කියන්න ඕනේ ඒක. හැබැයි ඔයාලට මතකද මේ ගිනුම් කරණයේ මේ ප්‍රධාන අරමුණට අමතරව තව දේවල් ටිකක් තිබ්බා. තව අරමුණක් දෙකක් කියන්න පුළුවන්ද කාට හරි? ව්‍යාපාරයේ මූල තත්ත්වය දැනගැනීමට. ව්‍යාපාරයේ මූල තත්ත්වය දැනගන්න මේ කෝණේ. තව ලාභයක් හොයාගෙන තිබේද? ලාභයක් අරගෙන තියෙනවද කියලා බලන්න දැනගන්න ඕනේ මේක. මූල්‍ය කටයුවල ක්‍රමවත් බව. ක්‍රමවත් මූල කටයුතු කරගෙන යන්නේ කියන්නේ අපි දන්නවා අපි සල්ලි කොච්චරක් තියෙනවද අපි කොච්චර ණයයිද කොහොමද අපි ඉස්සරහට මේ ටික හැන්ඩල් කරගන්න ඕනේ. ඒවා දැනගන්න උදව් වෙනවා. ආර්ථික සම්පත් මනාලස ශ්‍රීවීමට අපාලයේ ආර්ථික සම්පත් කියන්නේ ව්‍යාපාරයේ එක එක තියෙන වත්කම් ටික සම්පත් ටිකේලික ඒ ටික ගන්නට හැන්ඩල් කරන්න අපිට මේ ටික ගිනුම් කරණය ඕනේ. ඔන්න ඔය වගේ විස්තර ටිකක් අපි කතා කළා. එතකොට ගිනුම් කරණයේ අරමුණු කියලා ඇහුවොත් ඒව ලියන්න පුළුවන්. ගිනුම් කරණයේ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද ඔයාලා කියන්නේ? ව්‍යාපාරයේ කෙරේ එල්මෙත් පාෂයන් තොරතුරු සපයීම. අන්න හරි. අන්න ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ. ගිනුම් කරණයේ අණු කුමක්ද කියලා ඇහුවත් කියන්න ඕනේ ඒක. ගිනුම් කරණයේ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා ඇහුවත් කියන්න ඕනේ ඒක. හරි. ඒකයි මම මේ ඒක රතු පාටින් හයිලයිට් කරලා තියෙන්නේ. ඒක තමයි ප්‍රධාන අරමුණ. ඊට අමතරව තව එක එක දේවල් තියෙනවා. දැන් සංස්ථාපිත සමාගම් වලට වගේ නම් මේ ගිනුම් කරණය අනිවාර්ය කරලා තියෙනවා. එයාලා කැමති වුණත් නැතත් ගිනුම් කරණය නීතිමයෙන් නීතියෙන් අනිවාර්ය කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා ගිනුම් කරණය ගිනුම් තියන්න ඕනෙමයි කියලා. හැබැයි තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර වගේ දේවල් වල අනිවාර්ය කරලා නැහැ මේක. අපි මෙතෙන්ට වෙනකන් ලියාගත්ත නේද ළමයි? ඔව් සර්. හරි. මම දැන් මේක වීඩියෝ එක මම තාම දැම්මේ නැහැ. මම ඒකත් අද හරියට හරි අනිවාර්යෙන් දාන්නම්. මිස් වුණා එක බලා ගන්න පුළුවන්. හරි. එච්චරයි අපි ගිනුම් කරණේ පාට් එකෙන් කතා කළේ. අපි යන් ඊළඟ දැනට ඔයාලගේ කට්ටිය මේ අතේ ටියුට් එක ඇති නේද? තියෙනවා කියලා හිතනවා. තියෙනවා සර්. ව්‍යාපාරික ගනුදෙනු. ව්‍යාපාරික ගනුදෙනු කියන්නේ මේ ගිනුම් කරණයට නැතිවම බැරි දෙයක්. ඒ කියන්නේ මේකෙන් තමයි ගිනුම් කරණය පටන් ගන්න. ඇත්තටම ගිනුම් කරණයේ යෙදවුම කිව්වොත් හරි මේක. ඔයාලා දන්නවනේ දැන් අපිට දැන් අපි කේක් එකක් හදන්න යනවා කියලා. කේක් එකක් හදන්න නම් අපේ කේක් එක කියන නිමෙවුම එන්න අපි එක එක යෙදවුම් දාන්න ඕනේනේ නේද? පිටි දාන්න ඕනේ, සීනි දාන්න ඕනේ, බටර් දාන්න ඕනේ, රසකාරක දාන්න ඕනේ. ඒව දැම්මේ නැත්නම් අපිට කේක් එකක් කියලා නිමෙවුමක් අන්තිමට හම්බ වෙන්නේ නැහනේ. ඒ වගේ තමයි මේ ගිනුම් කරණයේ ගනුදෙනු කියන දෙයක් තිබ්බේ නැත්නම්, ගනුදෙනු කියලා දෙයක් ව්‍යාපාරයේ තිබ්බේ නැත්නම් අපිට ගිනුම් කරණයක් කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා කේක් එකකට පිටි, සීනි, බටර් වගේ තමයි මේ ව්‍යාපාරයේ ගිනුම් කරණයට ගනුදෙනු කියලා කියන්නේ. මේ ගනුදෙනුවක් කියලා කියන්නේ මොකක්ද? මේක නිකන් අපිට මේ සිංහල භාෂාවේ මේක කෑලි දෙකට හරවල බැලුවා. මේක නිකන් පද බෙදලා බැලුවා. එකක් තියෙනවා ගනු, අනිත් එක දෙනු. ඒ කියන්නේ මෙතන ගැනීමකුත් තියෙනවා, දීමකුත් තියෙනවා. මොනවද ගන්නෙ? මොනවද දෙන්නේ? මෙතනදී වෙන්නේ අපි මොන හරි ගන්නවා, තව කෙනෙක් අපිට මොන හරි දෙනවා. නැත්තම් අපි මොන හරි දෙනවා, තව කෙනෙක් ගන්නවා. ඒ කියන්නේ ගනුදෙනුවකදී මොකක් හරි දෙයක් පාර්ශව දෙකක් අතර හුවමාරු වෙනවා.
අපිට මූල්‍යමය වශයෙන් වටිනාකම කියන්න පුළුවන් දෙයක් පාර්ශව දෙකක් අතර හුවමාරු වෙන එකක් තමයි ගනුදෙනුවක් කියලා කියන්නේ. හරි. බලමු මම මොකද කියන්නේ කියලා. ව්‍යාපාර වල අනිවාර්යයෙන්ම සිදුවන දෙයක් තමයි ගනුදෙනු කියන්නේ. ඒ කිව්වේ ව්‍යාපාරයේ තියෙන සම්පත් විවිධ පාර්ශව සමග හුවමාරු වෙන එකයි. හිතන්නක ව්‍යාපාරයේ අපිට මුදලට බාණ්ඩ සැපයුම් කරුවෙක්ගෙන් බාණ්ඩ මිලදී ගත්ත කියලා. එතකොට අපේ ව්‍යාපාරයේ මුදල් සමග සැපයුම් කරුවන්ගේ බාණ්ඩ අපිට එක්ක හුවමාරු වෙලා තියෙනවා. ඒ කිව්වේ මොකක්ද? ඒ කිව්වේ අපි මේ උදාහරණයක් කියලා තියෙනවා. අපි දැන් අපි කඩයක් කරනවා කියලා හිතන්නක සිල්ලර කඩයක්. අපි සිල්ලර කඩයක් කරනවා නම් ඔය සිල්ලර කඩේ විකුණන්න බඩු තියෙන්න ඕනේනේ. ඒ බඩු තියෙන්න අපිට කවුරු හරි සැපයුම් කරුවෝ බඩු ටිකක් දාන්න ඕනේ. ඔයාලත් ඔය නිකන් කඩේකට ගිය වෙලාවක දැකලා ඇති නේද එක එක ලොරි වලින් වෑන් වලින් ඇවිල්ලා කඩේට බඩු දාලා යනවා. බිස්කට් දානවා, පාන් දාලා යනවා, සබන්කට දාලා යනවා. ඒ වගේ එක එක සැපයුම් කරුවෝ ඇවිල්ලා ඔය කඩවල වලට බඩු දාලා යනවා. එතකොට එතනින්දිත් වෙන්නේ අපි අපි කරන ඕනම දෙයකදී වෙන්නේ ගනුදෙනුවක්. එතකොට වෙන්නේ එයාල බාණ්ඩ අපිට දෙනවා, අපි යාලට සල්ලි දෙනවා. සල්ලි දෙන්නම ඕනේ සමහර වෙලාවට ණයටත් වෙන්න පුළුවන්. අපි පස්සේ දෙන්නම් කියලාත් ගන්නවා. හැබැයි එතන මූල්‍යමය අපි බැඳීමක් ඇති කර ගන්නවා මේ බඩු වලට අපි සල්ලි දෙන්න ඕනේ අනාගතයේදී කියලා. එහෙනම් මේක හැම වෙලම සල්ලි වලින්ම කියලා හිතන්න එපා. සල්ලි වලින් වෙන්නත් පුළුවන්, සල්ලි වලින් නොවෙන්නත් පුළුවන්. හැබැයි අපි මූල්‍යමය වටිනාකමක් එක්ක අපේ සම්පත් හුවමාරු වෙනවා. එක්කෝ අපි කෙනෙක්ට විකුණනවා, බඩු ටිකක් නැත්නම් අපි කෙනෙක්ගෙන් ගන්නවා, ඕනම දෙයක්. එහෙනම් ව්‍යාපාරයේ ගිණුම්කරණය කරන්න නම් මේ ගනුදෙනුව ඕනෙමයි. හිතන්නකෝ එක කඩයක් ඕපන් කළා, ඒ කඩේට බලු බල්ලෙක් ඉන්නේ නැහැ කියලා. කිසිම මැස්සෙක්වත් එන්නේ නැහැ ඔක. එයාල බඩු අරගෙනත් නැහැ. බඩු දාන්න කවුරුත් එන්නේ නැහැ. ඔහේ ඉන්නවා කඩේ ඕපන් කරගත්ත පළියට. එතකොට එයාලගේ ගිණුම් එහෙම කඩයක් තිබ්බොත් එයාලට ගිණුම්කරණය කියලා කරන්න දෙයක් තියෙනවද? නෑ, කිසිම ගනුදෙනුවක් නෑනේ. අඩුම ගන්න එයාලා බඩු අරගෙන තියෙනවනේ, නැත්නම් බඩු අරගෙන අනිවාර්යෙන් බඩු විකුණන්න ඕනේ. ඒක නිසා මොකක්ම හරි ගනුදෙනුවක් තියෙන්නම ඕනේ ගිණුම්කරණය කියන එක පටන් ගන්න අපිට. ගනුදෙනුවක් කියලා කියන්නේ සරලව මතක තියාගන්න අපේ ව්‍යාපාරයේ තියෙන සම්පතක්. සල්ලි වෙන්න පුළුවන්, නැත්නම් භාණ්ඩ තොගයක් වෙන්න පුළුවන්. නැත්නම් හිතනවා අපි හදිස්සියකට අපේ ව්‍යාපාරයේ තියෙන ෆ්‍රිජ් එක විකුණුවා කියලා. ඒකට ඒකත් අපේ ව්‍යාපාරයේ තියෙන සම්පතක් තමයි එළියට යන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම ව්‍යාපාරයේ තියෙන මොනවම හරි සම්පතක්. එක්ක ණයගැති භාවයක් හරි. අපි දැන් හිතන්නකෝ ඔයාලට කියන්න පුළුවන්, එහෙනම් සර් මේ අපි ණයට ගනුදෙනුවක් කළොත් මොකක්වත් සම්පතක් ව්‍යාපාරයෙන් එළියට යන්නේ නැහැ කියලා. ව්‍යාපාරයෙන් සම්පතක් එළියට යන්නේ තුනට අපි කවදා හරි එක ගෙවන්න කියලා අපි ඒ වෙලාවේ බැඳීමක් ඇති කරගන්නවා. එතකොට ඒ වගේ දෙයක් නොගෙව ඉන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම ගනුදෙනුවකදී අපේ එක පාර්ශවකේ තියෙන සම්පත් අනිත් පාර්ශවයත් එක්ක හුවමාරු වෙනවා. එතකොට ඔයාලා කඩේට ගිහිල්ලා පාන් ගෙඩියක් ගත්තත් ඒක ගනුදෙනුවක්. නැත්නම් කඩෙන් පාන් ලොරියෙන් කඩේ පාන් ටික ගත්තත් ඒක ගනුදෙනුවක්. සේවකයන්ට වැටුප් ගෙව්වත් ඒක ගනුදෙනුවක්. නැත්නම් අයිතිකාරය ප්‍රාග්ධනය ව්‍යාපාරයට දැම්මත් ඒක ගනුදෙනුවක්. මේ හැම දෙයක්ම ගනුදෙනු. හැබැයි මෙතන ඔයාලට මතක තියාගන්න දෙයක් තියෙනවා. අර මම මුලින්මත් ගිය සතියේ කතා කළා, අපි මෙතෙන්ට ගන්න මූල්‍යමය වටිනාකමකින් මනින්න පුළුවන් ගනුදෙනු විතරයි. ඒ කියන්නේ මූල්‍යමය වටිනාකමක් තියෙන ගනුදෙනු විතරයි. මූල්‍යමය වටිනාකමක් නැති ගනුදෙනුවක් හිතලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේකට සල්ලි වලින් මේක මනින්න බෑනේ ගනුදෙනුවක් වුණාට. ව්‍යාපාරේ වෙන දේවල් තියෙන මේ වගේ. හැබැයි ඒක අපිට සල්ලි වලින් මැනගන්න බෑ මේක කීයක් වටිනවද කියලා. කියන්න පුළුවන් කාට හරි හිතලා. සල්ලි වලින් මැනගන්න බැරි මේ වගේ ගනුදෙනුවක් මොකක් හරි ව්‍යාපාරේ සිද්ධ වෙන දෙයක් තියෙනවද? අමාරුයි නේද එහෙම කියන්නේ කාටද? කාට හරි කියන්න පුළුවන් සල්ලි වලින් මනින්න බැරි දේවල් වෙන්නෙම නැද්ද ව්‍යාපාරේ? ණය. ඒක ණය. මේකයි මං කිව්වේ අර
දැන් මේ ණයට ගන්න එකයි සල්ලි වලට ගන්න එකයි පටල ගන්න එපා. ඒ ණය ණයට ගත්තත් අපි එතන වටිනාකමක් තියෙනවනේ නේද? දැන් අපි 5000ක බාණ්ඩ සල්ලි දීලා ගත්තත් එතන 5000ක බාණ්ඩ හුවමාරු වුණා. 5000ක බාණ්ඩ ණයට ගත්තත් එතන 5000ක බාණ්ඩම තමයි හුවමාරු වෙන්නේ. ඉගෙන අපි ওই 5000 කවදාරි ගෙවන්න බැඳිලා ඉන්නවනේ. ඒකට ඒකට මූල්‍යමය වටිනාකමක් තියෙනවා. අපි දන්නවා ණය ප්‍රමාණය මෙච්චරයි කියලා. මෙච්චරක් අපි කවදාරි ගෙවන්න ඕනේ. ඒ වගේ මූල්‍යමය වටිනාකමක් තියෙන ඕනම දෙයක් අපි මේකට දානවා. මූල්‍යමය වටිනාකමක් නැති දේවල් එහෙම ගනුදෙනුවක් කාට හරි හිතලා කියන්න පුළුවන්. මේක සල්ලි වලින් මනින්න බෑනේ ව්‍යාපාරේ වුණාට කියලා. හරි. මේක කියනවා අයිසලාම මේ අපි මේක පොඩ්ඩක් ලියන ව්‍යාපාරික ගනුදෙනු කියලා මාතෘකාව දාගන්නු. ව්‍යාපාරික ගනුදෙනු කියලා මාතෘකාව දාගන්න අද ඩේට් එකක් දාගන්න අද මම හිතන 13 නේ 13 ව්‍යාපාරික ගනුදෙනු කියලා මාතෘකාව දාගන්න व्यापारे पवतीन संपत् विविध पार्श्व समग हुमार वीम गनुदेनु लेसे हंदिन विया हकिय व्यापारे पवतीन संपत् विविध पार्श्वातर हुमार वीम गनुदेनु लेसे हंदिन विया हकिय मुलू कथा मन के अलट बेदे व्यापार पवती संपत् विविध पार्श्वातर हूमार वीम गणुन हकी सामे गणुन पवती है गणुन अनिवार्य मुखर दिपेट एक्कीन गेम बड़ू एक्कीन गेम सल पुला बांडे बांडे मुन मुनमहारी विधि පාර්ශ්ව දෙකක් අතර සම්පත් හුවමාරු වෙනවා. ඒක ණය බැඳීමක් වෙන්නත් පුළුවන්. ණයට කළොත් ඒක බැඳීමක්. හරි. තියාගන්න තිනේ ඒක නේද? චූට්ටයි තිබ්බේ. ඊට පස්සේ ඔයාලා මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තමයි අපේ ගිණුම් කරන හේඳ දාන්න පුළුවන් මුදලින් මැනිය හැකි ගනුදෙනු විතරයි. දැන් මම අර කලින් කිව්වා වගේ රුපියල් 5000කට බඩු තොගයක් ගත්තා. රුපියල් 20000ක සේවක වැටුප් ගෙව්වා. රුපියල් 30000ක ගොඩනැගිලි කුලී ගෙව්වා. ඊට පස්සේ රුපියල් 50000ක විකුණුම් ආදායමක් ලැබුවා. අන්න ඒ වගේ හැම දෙයක්ම අපිට සල්ලි වලින් කියන්න පුළුවන් මේ වටිනාකම මෙච්චරයි කිය. හැබැයි ඕක පටලගන්න එපා ළමයි ණයත් එක්ක. ඒ කියන්නේ අපි මේක ණයට ගෙව්වා කියලා මේක මුදලින් මනින්න බෑ කියලා නෙමෙයි. අපි ණයට කරන ගනුදෙනු මුදලින් මනින්න පුළුවන් නේද? व्यापारी गनुदिन सलो
උදාහරණ ටිකක් දැම්මත් වලකේ ටියුට් එකේ මේක ටයිප් වෙලා නේද තියෙන්නේ ටයිප් කරන්න ඕනේ ठीक है कि नहीं मारते उठते हैं ओपन कर जाना मुदलिन मणी ने बेरी किसी में दया स्क्रीन के मुकुट में पहने दो अलग नज़र नज़र दें वाली आ मेरे ट्यूटर के पहन वाले इधर आई किया सर उदाहरण उदाहरण ओन तर गुदान बलट मुदलिन मेनी हकी गुदीन की उदाहरण अद्कान व्यापारी हडेन देवा गुदेन उल विपिनीमा ताली वाले मिले टक आना सहा निपटते बिकूने ना ओके मिले टक गनी में बैठना खुला है कि ने आप ही साली वाले टक में गाड़ी की ना आप ही टक मुदले टक गनी में किया ला नेता नाई टक गनी में बैठना खुला एक देखते हम मुदले में माइन ना खुला ना उदाहरण टक का क्लियर करना रोल हाथ रख के तेरे तीनों ने उदाहरण ताकरना ඕන තරම් ඕන ඕන දෙයක් මෙතෙන්ට ලියන්න පුළුවන් අ රුපියල් 50000කට බාණ්ඩ තොගයක් විකිණීම රුපියල් ලක්ෂ 2ක සේවක වැටුප් ගෙවීම රුපියල් ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම 20000ක බාණ්ඩ
ඔයාලට කැමති නම් වෙන වෙන වටිනාකමක් දාලා හරි මේ ඕන තරම් ගනුදෙනු ලියන්න පුළුවන්. ඔයාලට ස්ලයිඩ් පේනව නේද? ස්ලයිඩ් එක නේද පේන්නේ? ඔව් සර්. හරි. උදාහරණ ටික හතරක් තියෙනවා දාගන්න. ගිනුම් කරන්නේ වල පොඩි දෙයක්වත් බාගෙට තේරුම් අරගෙන ඉස්සරහට යන්න එපා. ඔයාලට මුලින් ඉඳන්ම ඔක්කොම දේ ඔලුවට යනවනම් ආයි මෙතන සීම ඔයාලට මොන විදිහේ කොච්චර අමාරු ගානක් දුන්නත් කිසිම අවුලක් නැහැ. ඔලුවට ගිහිල්ලා තියෙනවනම් හරි විදිහට ගිනුම් කරන්නේ මොකක්ද ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද මොනවද වෙන්නේ. ඒ නිසා මොනවා හරි අමාරු තැනක් හරි දැනට එහෙම හම්බුණා නම් අනිවාර්යෙන් මට මැසේජ් එකක් හරි දාලා කියන්න. අයියෙන් කියන්නේ ලැජ්ජයි වගේ නම් මේ 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 තැන පොඩ්ඩක් තේරුන්නේ නැහැ කියලා අනිවාර්යෙන් කියනවා මොකද මේක එකක්වත් ඔළුවට දාගන්න නැතුව ඉස්සරහට යන්න එපා එතකොට ඉස්සරහත් ටික ටික බ්ලොක් වෙනවා ඒ අනිවාර්යෙන්ම මේ හැම දෙයක්ම ඔළුවට දාගෙන තේරුම් අරගෙන යන්න තේරෙන්නේ නැත්නම් මට කියන්න තේරුම් යනකම් අපි කරලා ඉස්සරහට යමු තාම වෙලාව ඕනේද කට්ටියට හරිද ළමයි චමිද ඉවරද හරි සර් හරි නේද කට්ටිය මෙවර ඇති කියලා හිතනවා මේකට ඕන තරම් ගනුදෙනු ලියන්න පුළුවන් නෑ ඔයාලට හිතනේවත් මෙතන ඕන තරම් ගනුදෙනු හැබැයි වෙන්න ඕනේ මුදලින් මැනිය හැකි ගනුදෙනු හරි හරි දැන් අපි මුදලින් මැනිය හැකි ගනුදෙනු කතා කරලානේ මුදලින් මැනිය නොහැකි ගනුදෙනුත් තියෙනවද අපිට දාන්න පුළුවන් මෙතන මේ ටියුට් එකේ නැහැ ඒක නිකන් සමහර වෙලාවට ඔයාලට ඉරිගාන ප්‍රශ්නෙට වගේ ප්‍රශ්නයකට දීලා ගනුදෙනු ටිකක් අහන්න පුළුවන් මේ ගනුදෙනු අතරින් ගිනුම්කරණයට දාන්න බැරි ගිනුම්කරණයට ඇතුළත් කළ නොහැකි ගනුදෙනුව කුමක්ද කියලා එතකොට ඔළුවේ තියාගන්න ඕනේ මුදලින් මැනිය හැකි ඕනම ගනුදෙනුවක් ගිනුම්කරණයට දාන්න පුළුවන් හැබැයි මුදලින් මනින්න බැරි දේව මම උදාහරණයක් කියන්නද අපි සේවකයෙක් බඳව ගන්නවා කියලා හිතන්නකෝ ඒකත් ව්‍යාපාරේ වෙන ගනුදෙනුවක් කියන්නේ සේවකයා කියන සම්පත අපේ ව්‍යාපාරයට එනවනේ
හැබැයි ඒක අපිට ගිනුම් කරණයට දාන්න බෑ ඒ වෙලාවේ. සේවකයෙක් මොකද සේවකයෙක් දැන් සේවකයෙක් මේ ආපු සේවකයා අපිට රුපියල් ලක්ෂයක් වටිනවා. මේ ආපු සේවකයා ලක්ෂ දෙකක් වටිනවා. අපිට එහෙම මේ සේවකයාගේ ජීවිතේ නැත්තම් එයාගේ හැකියාවන් සල්ලි වලට මැනලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. හැබැයි අපි සේවකයා වෙනුවෙන් එයාගේ වැඩවලට හරියන්න ගෙවීමක් කරනව නේද? සේවකයාට අපි දෙන්නේ මොනවද සාමාන්‍ය? කරන ගෙවීම මොකද්ද? වැටු. වැටු ගෙවනවා. ඒ වැටු ගෙවන දවසට අපිට ගිණුම් කරණය සටහන් කරන්න පුළුවන්. මෙන්න මේ වැටුප මෙච්චරක් මෙන්න මේ සේවකයාට ගෙව්වා. හැබැයි එයාව බඳව ගන්න දවසට අපිට ගිණුම් කරණයේදී මුකුත් දාන්න පුළුවන්ද? රුපියල් ලක්ෂ දෙකක් වටින සේවකයෙක් ව්‍යාපාරයට බඳවා ගත්තා. රුපියල් ලක්ෂ පහක් වටින සේවකයෙක් ව්‍යාපාරයට බඳවා ගත්තා. එහෙම කියන්න පුළුවන්ද අපිට? බෑ නේද? සේවකයාගේ ජීවිතයක් මැනලා කියන්න බෑනේ. මෙච්චරක් වටින කෙනෙක් අපි ගත්තා කියලා. එහෙම කියන්න බෑ. ඊට පස්සේ හිතන්නකෝ අපි හොටෙල් එකක් කරන්න කියලා. අපි හොටෙල් එකක් කරනවා නම් හොටෙල් එක හරිම ලස්සන හොඳ ලස්සන මේ ස්වභාව සෞන්දර්යයෙන් පිරි ස්ථානයක බෑග්ග්‍රවුන්ඩ් එකක පිහිටලා තියෙනවා. එතකොට ඒක නිසා අපිට විදේශිකයෝ ලංකාවේ මිනිස්සු ගොඩ දෙනෙක් එන්න පුළුවන්. එතකොට අපේ විකුණුම වැඩි වෙනවා. එතකොට විකුණුම වැඩි වෙද්දී ඒ හම්බෙන විකුණුම් ආදායම අපිට ගිණුම් කරන්න දාන්න පුළුවන්. හැබැයි අපේ හෝටලේ පිහිටලා තියෙන ලස්සන පරිසරයක කියන ඒ සිදුවීම ඒ සිද්ධිය අපිට ගිණුම් කරන්නේ කියන්න බෑ. මේ හෝටලේ කොච්චර මේ පරිසරයේ කොච්චරක් ලස්සනයිද? රුපියල් ලක්ෂයක් ලස්සනයි මේ. රුපියල් මිලියනයක් ලස්සනයි. අපිට එහෙම කියන්න පුළුවන් ඒ වගේ දේවල්. බෑ නේද? ඒ වගේ මුදලින් මනින්න බැරි දේවල් තියෙනවා. ඊට පස්සේ දැන් අයිතිකරුව සාමාන්‍ය ව්‍යාපාර කරලා කරලා පොඩ්ඩක් පරිණත වෙද්දී වයසට යද්දී යාලට අත්දැකීම් එකතු වෙනවා. ඒකට ඒ අත්දැකීම් නිසා ඒ අත්දැකීම් පාවිච්චි කරලා යාලා තව ව්‍යාපාරය ගොඩ ගන්න එක එක දේවල් කරනවා. එතකොට ඒ හරහා ඒ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට තියෙන අත්දැකීම් ටික මෙච්චරක් වටිනවා අච්චරක් වටිනවා කියලා කියන්න බෑ. ඒක නිසා ගිණුම් කරණයේදී සමහර දේවල් තියෙනවා ව්‍යාපාරයට වැදගත් වුණත් ව්‍යාපාරය සටහන් කරන්න ඕනි කියලා අපිට හිතෙනවා. ගනුදෙනුවක් විදිහට අපි මේවා තිබ්බත් හොඳයි කියලා හිතෙනවා. ඒ වුණාට සටහන් කරගන්න බෑ. මොකක් හින්දද? ඒවා මුදලින් මනින්න බැරි නිසා. සේවකයෙක් ගන්න එක අපිට වාසියක්. ඒක ගනුදෙනුවකුත් වෙනවා. මේ සම්පතක් වුවමාරුන අපිට සේවකෙක් හම්බ වෙනවා. ඒ වුණාට අපිට ඒක සේවකෙක් ගන්න වෙලාවේ මෙයාගේ වටිනාකම මෙච්චරයි. අපි රුපියල් ලක්ෂ දෙකක් වටිනා සේවකෙක් තමයි ව්‍යාපාරයට ගත්තේ. එහෙම කියන්න බෑනේ නේද? දැන් ඔයාලගේ ඔයාලා ඉස්කෝලේ යද්දි ටීචර් කියනවද? ඔය පුතා වටින්නේ රුපියල් 50000යි. ඔය පුතා ඔය දුව වටින්නේ රුපියල් ලක්ෂයයි. එන්න එන්න කියලා කියනවද රෙජිස්ටර් මාක් කරන්න? එහෙම නෑනේ නේද? අපිට මිනිහෙක්ට මිනිස්සෙක්ට සල්ලි වලින් මනින්න බෑ. එයාගේ වටිනාකම සල්ලි වලින් කියන්න බෑ. ඒ වගේ සමහර දේවල් තියෙනවා. ඉතින් අපිට ගිණුම් කරන්න දාන්න බැරි දේවල්. හැබැයි ඒ වගේ නම් අපි හිතන්න දෙයක් නෑ. අපිට ඒ වගේ දේවල් ගැන හිතන්න දෙයක් නෑ. මූල්‍යමය වටිනාකමක් තියෙන ඕන දෙයක් ඕන වෙලාවක මූල්‍ය වටිනාකමක් තියෙනවා නම් ඒක ගිණුම් කරන්නට දාන්න පුළුවන්. ඒක නිසා ඔළුවේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපි දාන්නේ මුදලින් මනින්න පුළුවන් වටිනාකම් තියෙන ගනුදෙනු විතරයි. මුදලින් මනින්න බැරි නම් අපි ගිණුම් කරණයට අංකයක් දාන්න එපා. අපි ගිණුම් ගහනවා කියන්නේ විස්තරයත් එක්ක මෙන්න මෙච්චරක් වටිනාකමක් තියෙනවා කියලා ලියන එක. එහෙම ලියන්න වටිනාකමක් නැත්තම් අපි කොහොමද ඒක දාන්නේ නේද? ඒ නිසා ඒ වගේ දේවල් දාන්න බෑ. ඒක නිකන් මතක තියාගෙන නිකන් ප්‍රශ්නයකට වගේ අහන්න පුළුවන්. හරි. අපි ඊළඟට යමු. ව්‍යාපාරික සිද්ධි. ව්‍යාපාරික සිද්ධීන් කියලා කියන්නේ ගනුදෙනුවක්ම තමයි. මේකෙදිත් මොකක් හරි දෙයක් ව්‍යාපාරයට වෙනවා. සම්පතක් එළියට එනවා නැත්නම් සම්පතක් ඇතුළට එනවා මොනවා හරි දෙයක් වෙනවා. ඕකේ හැබැයි දැන් මෙහෙම හිතන ඔයාලත් කියලා ඇති නේද මේ ඔයාලා යාළුවෙක්ට කතා කරද්දී සමහර වෙලාවට කියලා ඇති මචං මාර සිද්ධියක් නේ වුණේ මට කියලා එහෙම කියලා ඇති නේද? අන්නේ සිද්ධියක් තමයි මෙන්න මෙතනත් කියන්නේ. ඔය සිද්ධියක් කියන දේ දැන් ඔයාලා ඔහොම කියනවනේ යාළුවෙක්ට
මාර කේස් එක මාර සීන් එක මාර සිද්ධියනේ වුණේ කියලා කිව්වොත් ඔතන ඔයාලා ඕක දැනගෙන වෙච්ච සිද්ධියක්ද නැත්නම් අහම්බෙන් දන්නේ නැතුව වෙච්ච සිද්ධියක්ද ඔයාලා එහෙම කිව්වොත් ඒ ඒකෙන් හැඟ වෙන්නේ ඒක ඔයාලා කලින් දැනගෙන ඉඳලා වුණ දෙයක්ද ඔයාලගේ නොදැනුවත් බවින් දන්නේම නැතුව මේ දේ වෙලා වගේ දෙයක්ද ඔයාලට හිතෙන්නේ කාටවත් කියන්න බැහැ මචං මාර සිද්ධියක් නුනේ කියලා කිව්වොත් හම්බේ සිද්ධියක් සිද්ධි ඔව් ඒක දන්නේ නැහැ ඒ කියන්නේ අපි කලින් දන්නේ නැහැ මෙහෙම දෙයක් වෙනවා කියලා නේද ඒ කියන්නේ අර අහඹුලෙස නොසිතූ විදිහට මොකක් හරි දෙයක් වෙලා අන්න ඒ වගේ තමයි ව්‍යාපාරවලත් ඒ වගේ දේවල් වෙනවා අහන්නකෝ මේ පින්තූරේ පේනව නේද පින්තූරේ මොකද වෙන්නේ ඔයාලට පැහැදිලිද පින්තූරේ ඔව් සර් මොකද වෙන්නේ ඒකේ ගිනි ගන්නවා ගිනි ගන්නවා බාණ්ඩ තෝගේ ඔය සුපර් මාකට් එකේ බාණ්ඩ ටික ගිනි ගන්නවා දැන් මේක කවුරුත් ආනේ මම මේ බාණ්ඩ ටික දැන් ගිනි තියන්න ඕනේ ෆොටෝ එකක් ගහලා පෙන්වන්න ඕනේ මීඩියා වලට එහෙම කියලා ඔතෙන්ද පෙට්‍රල් දාලා බූම්ලින් දාලා ගිනි තීපුව එකක් වෙන්න පුළුවන්ද මේ නෑ එහෙම ගොඩක් වෙලාවට වෙන්නේ නෑ ඉතින් එහෙම හිතලා තමන්ගේම බිස්නස් එකට මුකුත් හානියක් කරගන්නේ නෑනේ නේද ව්‍යාපාරික බඩු තුගයක් ගිනි ගන්නවා නැත්නම් හිතන්නකෝ එක පාරට ගම් වතුරක් ඇවිල්ලා ගම් වතුරෙන් ව්‍යාපාරයේ තියෙන බඩු ටික ඔක්කොම යට වෙලා යනවා ආයි පාවිච්චිට ගන්න බෑ නැත්නම් අපි රෑ කඩේ වහලා ගියා ඊළඟ දවසේ කඩේට එද්දී කඩේ බඩු ටික හොරු අරගෙන ඔය වගේ දේවල් වෙන්න පුළුවන් ඒව සිද්ධීන් ඒව අපි හිතලා කරන දේවල් අපි දැනුවත් භාවයකින් වෙන දේවල් නෙමෙයි මේව ඒ කොහොම හරි වෙලා තියෙනවා බා තෝගයක් ගිනි ගන්න එක දැන් බඩු ටිකක් මංකොල්ල කන එක ඔය දැන් බඩු මංකොල්ල කන්න කියලා අනේ ඔයා හොරා එන්නකෝ මේ බඩු ටික අරන් යන්න කියලා අපි අතර දීලා බඩු යවන්නේ නැහනේ නේ ඒව අපි හිතල කරන ඒවා නෙමෙයි හවුද ඉරියන්දින් හරි ඒ වගේ ව්‍යාපාරේ සිද්ධීන් තියෙනවනේ ව්‍යාපාරේ වෙන්න පුළුවන් සිද්ධීන් හිතල කරන දේවල් නෙමෙයි දැන් අපි අර කලින් කතා කරේ ගනුදෙනු කියන ඒවා අපි හිතල කරන දේවල් නේ හිතල කරනවා කියන්නේ බාණ්ඩ තෝගයක් මිලට ගන්නවා බාණ්ඩ තෝගයක් විකුණනවා සේවකයන්ට වැටුප් දෙනවා ඒවා අපි දැනුවත් භාවයකින් වෙන දේවල් හැබැයි මෙහෙම දන්නේ නැති ඔටෝ වෙන දේවලුත් තියෙනවා මාර සිද්දේන මචං උනේ කියලා කියන්න තරම් වෙන දේවලු මේ ව්‍යාපාර වලත් තියෙනවා අන්න ඒවට තමයි ව්‍යාපාරික සිද්ධීන් කියන්නේ මට කියන්නේ මේ ව්‍යාපාරික සිද්ධීන් මුදලින් මනින්න පුළුවන්ද බැරිද මේකට වටිනාකමක් දෙන්න පුළුවන්ද බැරිද ඇලම හරි හරි මම ඒක නිකන් අහුවේ කියන්න බලන්න මේ මේක මේ වගේ සිද්ධියක් වුණා මුදලින් මනින්න පුළුවන් ද බැරිද එක වචනක උත්තරයක් නෑ හුවේ ඔව්ද නැද්ද පුළුවන් ද බැයි පුළුවන් නේ පුළුවන් මනින්න පුළුවන් දැන් අපිට මේ මේක කතා කරලා දැන් මේක ගිනි අරන් ඉවරුණා කියලා හිතන්න ඊට පස්සේ අපිට එතන බලන්න පුළුවන් නේද කොච්චරක් හානියක් වුණාද කියලා බඩු තොගේ එතකොට එතකොට ව්‍යාපාරික සිද්ධීන් වුණත් අපිට ගිණුම් කරන එකට දාන්න පුළුවන් ද බැරිද පුළුවා පුළුවා හේතුව මොකක්ද අපිට ඒක මුදලින් මනින්න පුළුවන් නිසා හරි එතකොට ව්‍යාපාරික ගනුදෙනු කියන්නේ අපි හිතලා කරන දේවල් සිද්ධීන් කියන්නේ නොහිතා මාර සිද්ධියක් නෝනේ මෙහෙම දා හිතුවෙම නැහැ අන්න ඒ වගේ උදේ වෙද්දී මේ බඩු ටික ගිනි අර නැත්තම් බඩු ටික මංකොල්ල කාලේ සල්ලි ටික හොරකම් කරලා අපි ඒව හිතලා කරන දේවල් නෙමෙයි මේ අපි මේ හොරා ඔයා රැට එන්න අපේ කඩේට අපේ කඩෙන් ඇවිල්ලා මෙතන යතුර තියෙනවා මේ ඉතින් ලොක් එක කරලා බඩු ටික අරගෙන යන්න කියලා අපි කවදාවත් එහෙම කියන්නේ නැහැ නේ දැනගෙන වෙන දෙයක් නෙමෙයිනේ නේ ඒ වගේ ව්‍යාපාරික අහඹු ලෙස වෙන සිද්ධවීම් තියෙනවා එතකොට මේවත් අපි ව්‍යාපාරයේ ගනුදෙනු විදියටම කියන්නේ ගනුදෙනු යටතේම තියෙන දෙයක් විදියට මේකත් ගන්නවා ගනුදෙනුවක් නොවුනට එනට අපේ ව්‍යාපාරේ සම්පතක් මොකක් හරි දෙයක් වෙනවනේ
සම්පතක් නැති වෙනවා සම්පතක් කවදා සම්පතක් ඉතින් මේකෙන් එකතු වීමක් නම් වෙන්නේ නැහැ සිද්ධියකින් අනිවාර්යෙන් මොකද සම්පතක් අපේට නැති වෙන එකක් තමයි වෙන්නේ ඔගේ අගින් ගත්තොත් නැති වෙනවා බඩු හොරකම් කරොත් නැති වෙනවා ගම් වතුරක් ගලව බඩු වලට හානි වෙනවා ඒ වගේ මොකක් හරි වෙනවා ඒක නිසා මේ ව්‍යාපාරික සිද්ධීන් කියන දේත් අපිට ගනුදෙනු යටතට දාගන්න පුළුවන් ඊට සඳහන් ගනුදෙනු ඊට සඳහන් කළ ගනුදෙනු වලට අමතරව ව්‍යාපාරය තුළ සිදුවන සිද්ධීන් ද ගිනුම්කරණයේදී ගනුදෙනු ලෙස සැලකිල්ලට ගැනීම. එතකොට මේව ඔටෝ වුණා මේව දන්නේ නැතුවම වුණා කියලා මේ ටික අපිට මගහරින්න බෑ. මොකද මේවත් මුදලින් මනින්න පුළුවන් නිසා අපි මේවත් ගනුදෙනු විදියට සැලකිල්ලට ගන්නවා. හරි. උදාහරණ. ඔයාලගේ හරි ඒක ටයිප් කරලා තියෙන්නේ උදාහරණ දාගෙන. රූල් දෙකයි දීලා තියෙන්නේ. ඉද කියලා තියෙන නේද රුපියල් 60000ක බාණ්ඩ තොගයක් ගින්නකින් විනාශ වීම රුපියල් 5000ක ලැබිය යුතු ණයක් බොන්නයි බලට පත් වීම උදාහරණ දාගන්නකෝ රූල් දෙකේ බොන්නයි කියන එක කවුරු හරි අහලා තියෙනවද මීට කලින් අහලා තියෙනවද බොල් නැහැ කියන වචනේ? අදමත ජීවිතයට අහු වෙ මේ වචනේ. ණය නම් අහලා ඇති නේද? බොල් කියන වචනේ අහලා තියෙනවද? ඔව් සර්. සාමාන්‍යයෙන් බොල් කියන එකේ තේරුම මොකද්ද? ඒක නෙමෙයිුණු හැකි ණය. ඕන හරියට පැහැදිලි වුණේ නැහැ. හරියට අහුුනේ නැහැ මට. व्यापारे තොටේ ණයට දුන්න මිනිස්සයගෙන් ඒ සල්ලි ටික අපිට අපි බඩුවයට දුන්නා එයාගෙන් අපිට බඩු ටික ගන්න ඒ බඩු වලට හරියන වටිනාකම ගන්න බැරි වෙනවා ඇයි එහෙම වෙන අවස්ථා මොනවාද බොල් ණයක් ඇති වෙන්න පුළුවන් අවස්ථා මොනවාද ඒ මිනිස්සයගෙන් ඇයි අපිට ගන්න බැරි වෙන්නේ මොනවාද වෙන්න පුළුවන් එක්කෝ ඒ මිනිස්සය මැරෙන්න ඕනේ නේද ඒ මනුස්සය මැරුණත් ඉතින් අපිට පෙට්ටියට ගිහලා කතා කරලා ඉල්ලන්න බෑනේ. එහෙම ඉල්ලුවත් ඒ මනුස්සය දෙන්නේ නැහැ. දැන් කතා කරන්නේ නැහැ මැරුණ ඊට පස්සේ. තාම මොනවාද වෙන්න බලා. මැරුණත් කොහමත් හම්බෙන්නේ නැහැ. තව දෙයක් තියෙනවා. නිකන් ගෙස් කරලා කියන්න පුළුවන් ද කාට හරි? කොල් නැයි වෙන්න පුළුවන් හේතුව. බංකලොත් වෙනකොට තව ලස්සන වචනයක් තියෙනවා කාට හරි කියන්නේ දන්නවද අපි සාමාන්‍ය වහරේ ওই බංකලොත් කියන වචනේ පාවිච්චි කරාට ඕක ලියද්දි නිකන් පොඩි හැතක් වගේ තියෙනව නේද වචනේ ඒ නිසා අපි ලස්සන වචනයක් කියනවා බුන්වත් වීම බුන්වත් වීම ෂා කොහොමද දන්නේ කියුට් එකේ තියෙනවද කියුට් එකේ නෑ නේද विनाश अभी
එහෙනම් මේ මේ දැන් බුන්වත් වුණාම ඇයි අපිට ගන්න බැරි කියලා හිතන්න පුළුවන් නැත්නම් බංකොලොත් වුණාම ඇයි ගන්න බැරි වෙයි කියලා හිතන්න පුළුවන් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඔයා හිතන්නක දැන් ඔයා දැන් මේක මාර පොයින්ට් එකනේ මම බංකොලොත් කියලා කිව්වොත් මට මගේ ණය දෙන්න ඕනේ නැද්ද කියලා හිතෙන්න පුළුවන් හිතන්නක ඔයා කාගෙන් හරි රුපියල් කඩේ ඔයා කඩේකට කඩේකින් බඩු අරගෙන දෙනවා රුපියල් 50000ක විතර ණයට දැන් ඔයා ඒ කඩේට 50000ක් දෙන්න බැඳලා ඉන්නවා දැන් හිතෙන්න පුළුවන් ආ ඉතින් මං කඩේට ගිහලා කිව්වනම් හරිනේ මං මේ මුදලාලි මං බංකොලොත් වුණා මට මේක දෙන්න විදියක් නැහැ නේද එතකොට එයා බොල් නැයි කියලා මේක මගේ ණය වටිනාකම කපාගෙන ඉන්නේ කියලා හිතන්න පුළුවන් නේ එහෙම නිකන් අපි කටෙන් කටෙන් ගිහලා කිව්වට මේ මම බංකොලොත් කියලා එහෙම පිළිගන්නේ නැහැ ඒකට අධිකරණයේ මගින් තීරණය කරන්න ඕනේ මොහු සතුව මොහු ඇය සතුව කිසිදු වටිනාකමක් සහිත කිසිදු දේපලක් ළඟ නැහැ ඉඩමක් කඩමක් යාන වාහනයක් ගොඩනැගිලා කිසිම දෙයක් මේ මිනිස්සයා ළඟ නැහැ ඔහේ ඉන්නවට ඉන්න මිනිස්සෙක් කියලා ඔප්පු වෙන්න ඕනේ කියන කිසිම වටිනාකමක් තියෙන දේපලක් මේ මිනිස්සයා ළඟ නැහැ එතකොට අන්න එහෙම ඔප්පු කළොත් නඩුවක් මාර්ගයෙන් හරි කොහොම හරි අධිකරණයෙන් ඔප්පු කළොත් මේ මිනිස්සයා බංකොලොත් නැත්නම් බුරුණුවක් කියලා එතකොට අන්න අපිට පිළිගන්න පුළුවන් නැත්නම් ඉතින් නායකත්වයේ හැමෝම ඇවිල්ලා කියයිනේ මේ මං බංකොලොත් මගේ සල්ලි ටික එහෙනම් ගෙවන්න ඕනේ නැහැ නේ මට සල්ලි නැතුව ඉන්නේ එහෙම කරන්න බෑ අධිකරණයෙන් තීරණය කරන්න ඕනේ මම බංකොලොත් වෙලා මේ ඔය ඒ මිනිස්සයා බංකොලොත් වෙච්ච කෙනෙක් කියලා උදාහරණ ලියාගත්තද උදාහරණ දෙක ඕනම් තව රූලක් ඉඩ තියෙනවා ඉඩ නැහැ ඕන කැමති නම් ලියා ගන්න රුපියල් 50000ක මූල්‍ය වංචාවක් සිදුවීම නැත්නම් මූල්‍ය මංකොල්ලයක් නැත්නම් මුදල් සොරකම් කිරීමක් සිදුවීම නැත්නම් බඩු දෙක සොරකම් කිරීමක් සිදුවීම ඕන දෙයක් ඒ කියන්නේ හිතලා ව්‍යාපාර සිද්ධියක් කියන්නේ හිතලා කරන්නේ නැති දේවල් හරි හරි ලියුවා නේද ලියාගත්ත නේද උදාහරණ එතකොට මේ ව්‍යාපාර සිද්ධියක් කියන දේත් ගනුදෙනුවා දැන් අපි ඉස්සරහට හැම වෙලාවෙම අපි කතා කරන්නේ ව්‍යාපාර ගනුදෙනුවා සිද්ධීන් කියලා වචන දෙකම අපි ගොඩාක් ඉස්සරහට කතා කරන්නේ ව්‍යාපාර ගනුදෙනු කියන එක විතර හැබැයි ගනුදෙනු ඇතුලේ මේ ව්‍යාපාර සිද්ධීන් කියන දේත් තියෙනවා කියලා ඔළුවේ තියාගන්න අපි ගනුදෙනුවා සිද්ධීන් කිව්වත් ඒක එකයි නැත්තම් ගනුදෙනු විතරක් කිව්වත් මේක අනිවාර්යෙන්ම ගනුදෙනු ඇතුලේ සිද්ධීන් කියන වචනේත් තියෙනවා ඒ කියන්නේ ඔටෝමැටික් ඔටෝ කියන්නේ අපි හිතන්නේ නැතුව අපි දන්නේ නැතුව මේ දේ වෙලා අන්න ඒවත් අපි ගනුදෙනු විදියට සලකලා ගන්න සැලකිල්ලට ගන්නවා හරි ඔන්න ඊට පස්සේ එනවා ඔයාලා කොමස් කරද්දී අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ දේවල් ටිකක් මේක දන්නේ නැතුව නම් කොමස් කළා වැඩක් නැහැ ඔයාලා ජීවත් වෙලක් වැඩක් නැහැ මේක දන්නේ නැත්තම් ඒ නිසා ඔයාලා ජීවත් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම මේක දැනගන්න ඕනේ කොමස් කරන අභිමානවත් සිසුවෙක් සිසුවියක් විදිහට ජීවත් වෙනවා නම් මේ දේ දැනගන්නම ඕනේ මේ දේ දන්නේ නැහැ කියන්නේ නිකන් එල්ලිලා මැරෙනවා වගේ වැඩක් තමයි ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතනවා මේ දේ දන්නේ නැත්නම් කොමස් කරන ළමයෙක් විදියට ගිනුම් කරනේ මූලිකාංග ගිනුම් කරන මූලිකාංග හැබැයි ඕක ඔයාලගේ ටියුට් එකේ තියෙන වෙන නමකට නේද ගිනුම් කරනේ මූලිකාංග ටිකම මාතෘකාවට දාලා තියෙනවා මෙන්න මෙතන ඉඳන් තමයි ඔයාලගේ ගිනුම් කරණයට මේ තාම අපි දැන් එක අංකයක්වත් ලියලා ගානක් හදුවේ නැහැ නේද දැන් සමහර විට හිතෙන වෙලාව අපෝ මේ සර් ගිය සතිය ඉඳන් කියන්නේ ගිනුම් කරන කියලා තාම එකයි මේ 10000 කියලාවත් මේ නිකන් අංකයක්වත් ලියලා ගානක් හදුවේ නැහැ මොකක්ද මේකද ගිනුම් කරන කියන්නේ කියලා හිතෙන්න පුළුවන් එහෙම හදිස්සි වෙන්න එපා මේ චුට්ට චුට්ට යමු මොකද මේ අයිඩියා එක ඔයාගේ ඔළුවේ තියෙද්දි ඒක සැරේට මට කියන්න පුළුවන් මේ ගිනුම් කරන ළමයි මේක මෙහිම දාන්නේ අර කාර හිම දාන්නේ මේක අපි ගාන හදලා ඉවර කරමු ඉවර කරන්න පුළුවන් එහෙම කරන්න බෑනේ එහෙම කරනවා නම් ඔයාලා පන්තියකට ඇවිල්ලා වැඩක් නෑනේ නේ හරි විදිහට අපි ඔක්කොම ගානට කරගෙන යමු මෙන්න මේ දැන් මේ ගිනුම් කරනේ මූලිකාංග කියන එක ඔයාලගේ ටියුට් එකේ නම් තියෙන්නේ ව්‍යාපාරික ගනුදෙනු
කුලින් බිහිවන වත්කම් හිමිකම් sorry වත්කම් වගකීම් හිමිකම් ආදායම් හා වේද ඔය වචන පහ ඔයාලට අලුත් අලුත් නේ වචන සමහර විට අහලා ඇති හැබැයි මේ වචන පහ එක සෙට් එකක එක මාතෘකාවකට අයිති ටිකක් කියලා ඔයාලට සාම හරිම අලුත් වචන පහ ඔය වචන පහ ඔලුවට දාගන්න චුට්ට චූටි වෙලාවක් කාලයක් යනවා දැන් මටත් මාත් 10 අවසර කොමස් ඉගෙන ගත්තා මටත් මගේ සර් මට කියලා දෙද්දි හරිම අලුත් මේ වචන පහක් තියෙනවා මේක මන්ට මත හිටියේද මේක දැන මේක දන්නේ නැත්නම් වැඩක් නැහැ කියනවා ඒ වගේ කියද්දි ඉතින් බය වෙන්න එපා මේක අනිවාර්යෙන් ඔයාලා හිතන්නකෝ උදේ පාන්දර අම්මා හරි තාත්තා හරි කතා කරලා නිින්දෙන් ඇහැරෙව්වා කියලා ආහාරවල අහනවා ගිනුම් කන්නේ මූලිකාංග මොනවද කියලා ඔයාලට අනිවාර්යෙන් නිින්දෙන් හරි මේ උත්තරේ කියන්න පුළුවන් සයිස් එකට අනිවාර්යෙන් මෙනවා ආ මේ වත්තම් වගේ මින්ගම් ආදායම් වියදම් තමයි ගිනුම් කන්නේ මූලිකාංග මට දැන් ඉදා ගන්න දෙන්න කියලා කියන්න පුළුවන් ලෙවල් එකේ එනවා ඒ නිසා මේ මේ පහ අනිවාර්යෙන්ම ඔළුවට යනවා ඔළුවට දාගෙන ඉන්න ඕනේ 11 11 වසර කට්ටියත් ඉන්නනේ මෙතන ටික දෙනේ එයාලා නම් දන්නවා ඇති මේ පහ දැනටම එනකට කමක් නැහැ අපි මුලින් ඉඳලම ඔක්කොම ටික කරගෙන යමු එතකොට මේකට කියන්නේ මේ ව්‍යාපාරයේ ගනුදෙනු දැන් අපි මේ මං කිව්වා දැන් අර හැම වෙලාවෙම ගනුදෙනු එක්ක සිද්ධීන් තියෙනවා ඒ වුණාට අපි අර කියන පහසුට ගනුදෙනු කියන වචන විතරයි ඉස්සරහට පාවිච්චි කරන්නේ ඒක නිසා අර ඔළුවේ තියාගෙන ගනුදෙනු කියන දේ ඇතුලේ සිද්ධීන් කියන දෙයක් තියෙනවා කියලා ගනුදෙනු හා සිද්ධීන් කිව්වත් එකයි ගනුදෙනු කිව්වත් ඕක ඇතුලේ සිද්ධීන් කියන එක තියෙනවා එතකොට මේ ව්‍යාපාරික ගනුදෙනු වලින් බිහි වෙනවා මෙන්න මේ ගිනුම් කරන මූලිකාංග පහ පහක් තියෙනවනේ දැන් ඔයාලට මේ ටියුට් එකේ තියෙන හින්දා පොඩ්ඩක් වචන ටික උරුයි වක්කම් වගකීම් හිමිකම් ආදායම හා වේදා ඔය පහ ඒ කියන්නේ අපි මොනවා හරි ගනුදෙනුවක් සිද්ධ කළොත් ව්‍යාපාරයක හිතන්නකෝ අපි අපේ කඩේට එන පාරිභෝගිකයෙක්ට පාන් ගෙඩියක් දුන්න රුපියල් 60කට කියලා ඔන්න ඔය ගනුදෙනුවේදී අපේ මෙන්න මේ පහෙන් මොනවා හරි දෙයක් මොනවා හරි වෙනවා එක්කෝ වැඩි වෙනවා එක්කෝ අඩු වෙනවා මේකෙදී එක්කෝ වක්කමක් වැඩි වෙන්න පුළුවන් වක්කමක් අඩු වෙන්න පුළුවන් හිමිකමක් වැඩි වෙන්න පුළුවන් වගකීමක් වැඩි වෙන්න අඩු වෙන්න මේ පහෙන් ඕන දෙයක් මොකක් හරි විදිහකට බලපෑමක් වෙනවා ඒ කියන්නේ ව්‍යාපාරයේ ගනුදෙනුවක් වුණා නැත්නම් සිද්ධියක් වුණා ඒ ඕන දෙක ඒ දෙකම හරියා ඒ ගනුදෙනුවක් වුණාම මේ පහෙන් අනිවාර්යයෙන්ම මොකේකට හරි එක දෙයකට හරි ಜಾති දෙකකට හරි කොහොම හරි අනිවාර්යයෙන් මේ ගනුදෙනුව බලපානවා. ඒ කියන්නේ ඒ ගනුදෙනුවෙන් එක්ක වත්කමක් බිහි වෙනවා, වගකීමක් බිහි වෙනවා, නැත්නම් වගකීමක් අඩු වෙනවා, හිමිකමක් ඇති වෙනවා, නැත්නම් හිමිකමක් අඩු වෙනවා. අන්නේ මොනවා හරි දෙයක් වෙනවා. අන්නේ ඒ වෙන දේ ඔළුවට දාගන්න එක තමයි ගිනුම් කරන්නේ කරගන්න ඕනේ මූලිකම දේ. ඔයාලට ගනුදෙනුවක් කිව්වට පස්සේ ආ මේකෙන් වෙන්නේ මේකයි කියලා හිතනවනම් හිතුනොත් එතනින් එහාට දෙයක් නැහැ. ඔයාලා 11 වසරේ මූල්‍ය ප්‍රකාශන හදන තැනට වෙනකම්ම යන්න මෙන්න මේ බේසික් එක තමයි ඕනේ. මේ ගනුදෙනුව වුණාම මට ව්‍යාපාරයේ මේ මූලිකාංග පහෙන් මොනාරද බලපාන්නේ? මොනාද අඩු වෙන්නේ? මොනාද වැඩි වෙන්නේ? මොනාද වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ? අන්න ඒ ටික තේරුණා නම් ඕන වැඩෙක්ට ඕන ගණන්කාරයෙක්ට ඇවිල්ලා කියන්න ගිනුම් කරන්නේ ඕන ගණක් මට දෙන්න මං හදලා පෙන්නන්නම් කියලා බය නැතුව කියන්න පුළුවන් මේක ඔළුවේ තියෙනවනะ එතකොට ගිනුම් කරන්නේ මොන ගනුදෙනුව දුන්නත් ඔයාලට ආයි ඇස් වහගෙන කියන්න පුළුවන් මේකෙන් වෙන්නේ මේක මේකෙන් වෙන්නේ මේක එච්චර අන්න ඒ ලෙවල් එකේ ඔයාලා ඉන්න ඕනේ අනිවාර්යෙන් ඒ ලෙවල් එකට අනිවාර්යෙන් ගන්නවා හරි එතකොට ගිනුම් කරන්නේ මූලිකාංග කීයක් තියෙනවද කියලා අහුවොත් උත්තරේ කීයද කීයක් තියෙනවද මූලිකාංග පහයි මේ මෙතන මාතෘකාවේ ව්‍යාපාරික ගනුදෙනු තුලින් බිහිවන වත්කම් වගකීම් හිමිකම් ආදායම හා වේදම් කියන එකේ එතන ළඟින් ලොකුවට ලියාගන්න මේවට කියන්නේ බරහන් ඇතුලේ හරි ඇලීලක් ඇල ඉරක් හරි ගහලා ලියාගන්න ගිනුම් කරන මූලිකාංග කියන වචනේ එතකොට මේ මෙන්න මේ පහට කියන්නේ ගිනුම් කරන මූලිකාංග කියලා මේ වචනේ ලොකුවට ලියාගන්න පොඩ්ඩක් ඇහැට පේන විදිහට
එතකොට ආයි කවදා හරි ගිනුම් කරන මූලිකාංග කියන්නේ මොනවද කියලා ඇහුවා උඩ බිම බලන්න නැතුව උත්තරේ ගන්නට එක සැරෙන් ඕනේ ගිනුම් කරන මූලිකාංග පහයි තියෙන්නේ මේ පහ තමයි මේව කියලා කියවෙන්නම ඕනේ හරි දැනට මත දැනට කමක් නැහැ මතකයයි නැති වුණාට අපි ඉස්සරහට යද්දි මේක අනිවාර්යයෙන්ම ඔලොට යනවා හරි නේද මේ මාතෘකාව ළඟින් ගිනුම් කරන මූලිකාංග කියලා ලොකුවට දාගන්න වරහන ඇතුලේ හොය ඇලි ඉලක් හරි දාලා එතකොට මෙන්න මේ පහට කියන ගිනුම් කරන මූලිකාංග කියලා හරි වත්කම් වගකීම් හිමිකම් ආදායම් හා වියදම් බිහි වෙන්නේ ව්‍යාපාර ගනුදෙනුවල ප්‍රතිඵලයක් විදියට දැන් අපි මේවා ගැන හොඳ අධ්‍යයනයක් ලබමු හරි මෙතන චූටි ඉඩක් තියෙනව නේද මේ ඔයාලට මේ පොඩි සුදු පාට ස්පේස් එකක් දෙනවා ටියුට් එකේ එතන ලියා ගන්න මේ මෙන්න මේ පහ එක ළඟට මෙන්න මේක චුට්ටක් ලියා ගන්න ඉඩ බැලන්ස් කරලා ව්‍යාපාරික ගනුදෙනු තුලින් බිහිවන ගිනුම්කරණයේ මූලිකාංග පහකි ඒ පහ ලියා ගන්න මේ පල්ලෙහාට ලියන්න ඉඩ නැත්නම් මේ පොයින්ට් දාලා ඉස්සරහට ලියන්න වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ඔය ඉඩ व्यापारिक गणुदेन मूलिकांगद हरी ने හරි මේ පොඩ්ඩක් කටට හුරු වෙන්න ඔය ගිනුම් කරන මූලිකාංග පහ කියන්න ටිකක් මේ ස්ක්‍රීන් එක පේනව නේද ටියුට් එක පේනව නේද නැත්නම් මොකද පේන්නේ නැද්ද නේද සර් මේ පහ අනිවාර්යෙන් ඔයාලට මතක හිටිනවා ඒ තව චුට්ටක් තව පොඩ්ඩක් උරු වෙන්න ඔයාලා කියන්න මොනවද පහ කියලා කට්ටිය මේකට කියාගෙන යන්න වත්කම් ආදායම් හිමිකම් ආදායම් වියදම් වියදම් හරි ආදායම් වියදම් හැම වචනේ හැම වචනේම අන්තිම අකුර අල්ම යන නේද හරි මේකෙන් හරි අපි වත්තම් වලටම මුලින්ම වත්කමක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු මේ වත්කමක් කියන්නේ මම වත්කමක් කියන දේ මොකක්ද කියන්න කලින් වත්කමක් වත්කම් වලට උදාහරණ ටිකක් කියලා ඉන්නම්කො ව්‍යාපාරයේ තියෙන වත්කම් තමයි ව්‍යාපාරයේ තියෙන ගොඩනැගිල්ල ව්‍යාපාරයේ තියෙන ඉඩම ව්‍යාපාරයේ තියෙන මෝටර් රථය ව්‍යාපාරයේ තියෙන බඩු තොගය ව්‍යාපාරයේ තියෙන සල්ලි ටික අන්න ඒ වගේ දේවල් එතකොට ඕවගේ ඕවට පොදු ලක්ෂණ ටිකක් තියෙන ඔය ඔක්කොගේම පොදු ලක්ෂණ ටිකක් තියෙනවා අපි
වත්කමක් කියලා කියන්නේ එකක් එක වත්කමේ එක ලක්ෂණයක් තමයි ඔය වත්කම අපිට ආවේ. එතකොට වත්කමක් කියලා කියන එකට ඔළුවේ ඔයාලා ඔළුවේ උදාහරණයක් තියගෙන වත්කමක් මං කැමති ගොඩනැගිල්ල මතක් කරගන්න නැත්නම් මං කැමති ව්‍යාපාරයේ තියෙන කාර් එක නැත්නම් වෑන් එක මතක් කරගන්න නැත්නම් මං කැමති ව්‍යාපාරයේ තියෙන බඩු තොග මතක් කරගන්න. ඒ වගේ මොකක්ම හරි වල වත්කමක් ඔළුවට ගන්න. ඒක ඔළුවට ගත්තට පස්සේ වඩන ලේසි මේ වත්කම කියන්නේ මොකක්ද කියලා අපේ නිර්වචනයට එන්න. ඔය නිර්වචනය ඇතුලේ වත්කමක ලක්ෂණ තියෙනවා තුනක්. ඔය වත්කමක ලක්ෂණ තුන ඕනම වත්කමකට පොදුයි. ඒ කියන්නේ ගොඩනැගිල්ලක් ගත්තත් ගොඩනැගිල්ලක් කියන්නේ වත්කම. ඒකටත් පොදුයි. ව්‍යාපාරයේ බඩු තොගයක් ගත්තත් ඒකටත් පොදුයි. මෙහෙම කියන්නේ ඕකේ තියෙන එක ලක්ෂණයක් තමයි ඕක ඇති උනේ වත්කම ඇති උනේ අපි කරපු අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස. හරි, ඒ වචනේදිම අතීත ගනුදෙනුවක සිදුවීම කියන එක දිගයිනේ. අපි සිදුවීම අයින් කරමු. ওই සිදුවීම ඇතුලේ ගනුදෙනුව කියන ගනුදෙනුව ඇතුලේ සිදුවීම කියන එක තියෙනවා. වත්කමක් ඇති උනේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස. ඇයි එහෙම කියන්නේ? දැන් හිතන්න අපේ ළඟ අපේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් තියෙනවා. නැත්නම් වාහනයක් තියෙනවා කියන්නේ ඕන එකක් ගන්න පුළුවන්. අපි ළඟ තියෙන වාහනේ මේ වෙද්දි ව්‍යාපාරයට දැන් ව්‍යාපාරයේ වර්තමානයේ වෙද්දි වාහනේ තියෙනවනේ. හැබැයි ওই වත්කම අපිට මේ වෙද්දි වාහනේ ව්‍යාපාරයේ දකින්න ලැබෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස නේද? ඉගෙන අපි අතීතයේදී වාහනයක් මිලට ගැනීම කියන ගනුදෙනුව කරලා ඇති ව්‍යාපාරයට. වාහනයක් මිලට ගැනීම කරලා කියන ගනුදෙනුව කරපු නිසා නේද වර්තමානයේදී ඔය ගනුදෙනුව අපිට දකින්න තියෙන්නේ. මම කියපු දේ තේරුණාද? තේරුණාද නැද්ද? තේරුණාද? තේරුණා සර්. හරි. ඒ කියන්නේ ඔය ව්‍යාපාරයේ මේ වාහනේ දැනට තියෙන්නේ අපි කවදා හරි අතීතයේ දවසක අතීතයේ දිනක ඕක වාහනේ මිලට ගත්ත නිසා. ඒතකොට වාහනයක් මිලට ගැනීමත් කියන්නේ ව්‍යාපාරයේ ගනුදෙනුවක් නේද? ඒ ව්‍යාපාරයේ එක ගනුදෙනුවක් වෙච්ච නිසා තමයි වර්තමානයේ මේ වෙද්දි මේ වත්කම තියෙන්නේ. අපිට වෙන උදාහරණයක් ගන්නත් පුළුවන්. ගොඩනැගිල්ල කියන්නේ අපි ව්‍යාපාරයේ එක ගොඩනැගිල්ල අපිම ඉදිකලා වෙන්නත් පුළුවන්, නැත්නම් කුලියට ගත්ත වෙන්නත් පුළුවන්. මොකක් හරි මොන දේ කළත් අපි ඒක ගනුදෙනුවක්නේ. මෙන්න මේ දවසේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ල ඉදි කරපු නිසා තමයි වර්තමානයේ වෙද්දි අපිට ගොඩනැගිල්ල කියලා වත්කමක් තියෙන්නේ. නැත්තම් මේ ව්‍යාපාර මෙන්න මේ දවසේ මේ ව්‍යාපාරයට මේ ගොඩනැගිල්ල රෙන්ට් එකට ගත්ත නිසා නැත්නම් කුලියට ගත්ත නිසා තමයි අද වෙද්දි අපිට වත්කමක් තියෙන්නේ. හරිනේ. එතකොට ඒකේ එක ලක්ෂණයක් තමයි වත්කම ඇති වෙලා තියෙන අතීතයේදී කරපු. ඒ කියන්නේ අතීතය කියන්නේ මේ වර්තමානයේ නොවන පහුගිය කාලයක් ඕනම කාලයක් අතීතයක්. දැන් හිතනකෝ දැන් වෙලා 8යි 18යි 8යි 20යිනේ. අපි 8යි 8ට කතා කරපු දෙයත් අතීතේ. අපි 7ට කතා කරපු දෙයත් අතීතේ. ඒ කියන්නේ වර්තමානයට කලින් ඕනම මොහොතක් අතීතේ. එහෙනම් මෙන්න මේ වත්කම දැන් අපි ළඟ තියෙන්නේ අතීතයේදී මේ ගනුදෙනුවක් වෙච්ච නිසා. එහෙනම් වත්කමක එක ලක්ෂණයක් තමයි පළවෙනි ලක්ෂණය තමයි මේ වත්කම අපි ළඟ දැන් තියෙන්නේ අතීතයේදී ගනුදෙනුවක් අතීතයේදී අපි සිදු කරපු ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. ඒකට ඔයාලට එකඟ වෙන්න පුළුවන්ද? තේරුණාද? නැත්තම් කියපු දේ තේරුන්නේ නැද්ද? මොන හරි ප්‍රශ්න තියෙනවද ඒකේ? මැසේජ් එකකින් හරි කියන්න, කියපු දේ තේරුනේ නැත්තම්. තේරුණා සර්. හරි. එහෙනම් වත්කමක පළවෙනි ලක්ෂණය මොකක්ද?
ඒක ඇපි ළඟ ඇයි තියෙන්නේ මොකක ප්‍රතිඵලයක් විදියටද කලින් කරපු ගනුදෙනුවක් විදියට කලින් කරපු නැත්නම් අතීතයේදී සිද්ධ කළ ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදියට තමයි දැන් අපි ළඟ මේ වත්කම තියෙන්නේ හරි දැන් මේ දැන් අර අපි මුලින්ම කතා කළා මේ ව්‍යාපාරයකට මොන හරි දෙයක් අපි ගන්න ඕන දැන් වත්කම වුණා මේක මූලෙම විදියට වටිනාකමකින් මනින්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. ඔයා මේ ඔයාලා නිකන් අම්මා තාත්තා අයියා අක්කා හරි ඔයාලට කවදා හරි කියලා තියනවද මල්ලි නංගි නැත්තම් පුතේ දුවේ ඔයා තමයි අපේ ගෙදර වත්කම කියලා. එහෙම කියලා තියනවද? ඔයයි අපේ වත්කම ඔයයි අපේ ගමේ සම්පත රටක් වටිනවා. එහෙම කියලා ඇති නේද? ඔයාලට කවුරු හරි නැත්තං අපෝ මූණන් ඉන්න තැනක ඉන්න හොඳ නැහැ මේ ඉන්න තැන ඉවරයි පනසනවා එහෙමත් කියනවා මොකක් හරි අවදා හරි කියලා ඇති නේද පුතේ ඔයා තමයි මගේ සම්පත මගේ වස්තුව මගේ පත්කම එහෙම කියලා ඇතිනේ මම හිතනවා කියලා ඇති කියලා කවදා හරි කවුරු හරි කියලා ඇතිනේ අම්මා හරි තාත්තා හරි අයියා හරි අක්කා හරි කවුරු හරි කියලා ඇති එතකොට ඇත්තට ඔයත් පත්කමක් තමයි මේ ලක්ෂණේ තියෙනව නේද ඔයා දැනට ගෙදර ඉන්නේ අතීතයේදී සිද්ධ වෙච්ච දෙයක ප්‍රතිඵලයක් විදියට. හරිනේ. අතීතයේ ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදියට තමයි දැන් ගෙදර ඉන්නේ. ඔයා වත්කම. හැබැයි මේ වත්කමේ ලක්ෂණ තුනක් තියෙනවා කියලා කියවනේ මම. මේ ලක්ෂණ තුනම සම්පූර්ණ වෙන්නේ නැත්තම් අපිට මේක වත්කමක් කියලා ගන්න බෑ. හැබැයි අපි අර කලින් කතා කරපු දේ අපි මුලින්ම දෙයක් කතා කරා ඒ කතා කරපු දේ සම්පූර්ණ වෙන්නේ නැත්නම් වත්කමකට තියා ගිනුම්කරණයේ ළඟපාතකටවත් ගන්න බෑ ඒ දේ. මොකක්ද අපි කලින් කතා කරේ? අපි ගිනුම්කරණයට ගන්න හැමදේම මුදලින් මනින්න පුළුවන් වෙන්න ඕනේ. අපි එහෙම කතා කළා නේද? මුදලින් මනින්න බැරි දෙයක් වත්කමකට ගන්නෙ නැහැ. දැන් හිතන්නකෝ ඔයා තමයි ඔයාලගේ ගෙදර වත්කම. ඔයාලගේ ගෙදර සම්පත. හරිද? ඒ වුණාට ඔයාව මුදලින් මනින්න පුළුවන්ද ගෙදර ඇයට? බෑ නේද? ඔයාව මෙච්චරක් වටිනවා කියලා කියන්න බෑනේ. එහෙම කියන්න බෑ. ඒක නිසා ඔයාලව ගිනුම්කරණයේදී ගෙදරට වත්කමක් වුණාට ගිනුම්කරණයේදී ඔයාලව වත්කමක් විදියට ගන්න බෑ. මිනිස්සෙක්ගේ වටිනාකම මිනිස්සෙක්ගේ ජීවිතය ගිනුම්කරණයේදී වත්කමක් විදියට සැලකන්න බෑ. ඒක නිසා ඒක ඇත්තටම වත්කමක් තමයි ඉතින්. වත්කමක් කියුවට අපි කොහොමද මේක ගිනුම්ගත කරන්නේ නේද? සල්ලි නැතුව මේ සල්ලි වලින් වටිනාකමක් අයින් නැතුව අපි මේක කීයක් වටිනවා කියලාද ගිනුම් පොත්වල ලියන්නේ? එහෙම කරන්න බෑ. ඒක නිසා මම මෙන්න මේ කියන ලක්ෂණ තුනම අනිවාර්යෙන්ම තුනම තියෙන්න ඕනේ මේක වත්කමක් විදියට අඳුන ගන්න. හරි. වත්කමක ලක්ෂණ ලියන්න කලින් අපිට වත්කමක ලක්ෂණ ලියන්න කලින් චූටි උඩ පොයින්ට්ස් දෙකක් තියෙනවනේ නේද? ඒ දෙකේ ලියලා ඉන්න. අපි වත්කමක ලක්ෂණ වලට එන්න කලින් අනිවාර්යයෙන්ම මේක යගේ විශ්වාසවන්ත ලෙස මැනිය හැකි වෙන්න ඕනේ. කියන්නේ අපිට ෂුවර් පිට මනින්න පුළුවන් වෙනවා. මේ ගොඩනැගිල්ල මෙච්චරක් වටිනවා. මේ මෝටර රථය මෙච්චරක් වටිනවා. අපේ කඩේ තියෙන බඩු ටික මෙච්චරක් වටිනවා. හැබැයි ජීවිතයක් කියන්න බෑ. අපේ මේ කඩේ ඉන්න මුදලාලි මෙච්චරක් වටිනවා. එහෙම කියන්න බෑනේ නේ. ඒක නිසා අනිවාර්යෙන්ම ඒකත් අංක එකට මතක තියාගන්න. සල්ලි වලින් මනින්න බැරි කිසිම දෙයක් අපි ගිනුම් කරෙන්න දාන්නේ නැහැ. මේක ලියාගන්න මේ පොයින්ට් එක. මේ වත්කමක ලක්ෂණ වලට නෙමෙයි මම කියන්නේ ස්ක්‍රීන් එකේ පේනවා නේද? මේ මම දැන් ස්ක්‍රීන් එකේ උඩ දාලා තියෙන උඩ පොයින්ට් දෙකක් තියෙන්නේ. වත්කමක ලක්ෂණ වලට උඩින් ලියන්න. අන්න ඒ දෙකේ ලියාගන්න. වත්කමක් ලෙස කිසියම් අයිතමයක් ගිනුම් වාර්තාවල පෙන්නුම් කිරීමට නම් වත්කමක් ලෙස කිසියම් අයිතමයක් ගිනුම් වාර්තාවල පෙන්නුම් කිරීමට නම් වත්කමක් ලෙස කිසියම් අයිතමයක්
අහිනුම් වාර්තාවල පෙන්නුම් කිරීමට නම් වත්කමක් ලෙස කිසියම් අයිතමයක් ගිණු වාර්තාවල පෙන්නුම් කිරීමට නම් එහි වටිනාකම එහි වටිනාකම විශ්වාසදායි ලෙස මැනිය හැකි විය යුතුය. පත්කමක් ලෙස කිසියම් අයිතමයක් ගිණු වාර්තාවල පෙන්නුම් කිරීමට නම් එහි වටිනාකම විශ්වාසදායි ලෙස මැනිය හැකි විය යුතුය. මත්කමක් ලෙස කිසියම් අයිතමයක් ගිණු වාර්තාවල පෙන්නුම් කිරීමට නම් එහි වටිනාකම විශ්වාසදායි ලෙස මැනිය හැකි යුතුය. හරිනේ, කාටවත් මිස්සුන්නේ නැහැනේ. දෙවෙනි පොයින්ට් එක, එමගින් ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභද ලැබිය යුතුය. මම ඒක ඉස්සරහට කියන්නම්. ඒක ලියාගන්න දැනට. එමගින් ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභද ලැබිය යුතුය. එමගින් ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභද ලැබිය යුතුය. එමගින් ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභද ලැබිය යුතුය. හරි, උදාහරණ දීලා තියෙනවනේ නේද? හරි, මම මේ ඒක පැහැදිලි කරන්න කලින් ඒක වත්තමක අනිත් ලක්ෂණේ. හරිද? ඒක නිසා මම වත්තමක ලක්ෂණ ටිකට දැන් එන්නම්. එතකොට ඕක ආයි කියවෙනවා. වත්තමක පළවෙනි ලක්ෂණය මතකයිද ඔයාලට? මොකද්ද කියපු ලක්ෂණය? අතීතයේ ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන්න ඕනේ නේද? අපි දැන් අපේ අපි ළඟ තියෙන වාහනේ අපි කවදා හරි ගත්ත කලින් ගත්ත දෙයක් හින්දා තමයි කලින් වාහනේ ගත්ත නිසා තමයි දැන් අපි ළඟ තියෙන්නේ. අපේ තියෙන ගොඩනැගිල්ල කලින් ඉදි කරපු හින්දා නැත්නම් කලින් රෙන්ට් එකට ගත්ත හින්දා තමයි අපි ළඟ තියෙන්නේ. අපි ළඟ තියෙන බඩු තොගේ අපි ගත්ත කලින් ගත්ත නිසා තමයි වර්තමානයේ ව්‍යාපාරය ඇතුලේ තියෙන්නේ. එහෙනම් මේකේ පළවෙනි ලක්ෂණය ලියාගන්න. වත්තමක ලක්ෂණ තුනයි. පළවෙනි ලක්ෂණය අපි මේක මේ අතීත ගනුදෙනුවක කියලා කියන්න පුළුවන්, සිදුවීමක කියලා ඒ දෙකම එකට එකතු කරලා කියන්නත් පුළුවන් කැමති විදිහ. ඒ සිදුවීම විශේෂයෙන් කිව්වේ නැත්නම් හැබැයි සිදුවීම ඇතුලේ ඕක තියෙනවා කියලා මතක තියාගන්න. අපි ලියන අපි ලියද්දී ඉතින් සම්පූර්ණයෙන්ම ලියමු. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම පත්කමක පළවෙනි ලක්ෂණය අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. ලිව්වද පළවෙනි එක? ඔව් සර්. හරි නේද? කාටවත් මිස්සුන්නේ නැහැ. හරි. අනිත් එක. අනිත් එක තමයි මේ වත්කමක්. වත්කමක් කියන දෙයක් ව්‍යාපාරයේ අයිතියට යටත්. ව්‍යාපාරයට තමයි ඒක අයිති. වෙන කවුරුත් පිටින් ඇවිල්ලා ආ මේක මේ විදිහට පාලනය කරන ඔයා මේ කාර් එක දුවන්න ඕනේ මෙච්චරයි. දවසකට මෙච්චරයි කිලෝමීටර් යන්න ඕනේ. මෙතනින් එහාට යන්න බෑ. මේ මෙන්න මේ මෙන්න මේ පැතිවල දුවන්න බෑ වාහනේ. අන්න එහෙම එහෙම කවුරුත් අපේ වත්කම් වලට නීති රීති දාන්න යන්නේ නෑ. ඒ වත්කම් තියෙන ව්‍යාපාරේ පාලනයට යටත්. එනේ ආනේ මේක මම මෙයාගෙන ගත්තේ, මම මෙයා කියපු විදියට
මේක පාවිච්චි කරන්න ඕනේ නැත්නම් මේක ආයි මෙයාට පරිස්සමට දෙන්න ඕනේ. දැන් එහෙම අපි හිතන්නකෝ වෙන කෙනෙක්ගෙන් මොකක් හරි බඩුවක් ගත්ත කියලා. මොකක් හරි දෙයක් ගත්තොත් ඒකත් ඇත්තටම ඉතින් අපිට වත්කමක් කියලා කියන්න පුළුවන්. හිතන්නකෝ අපි යාළුවෙක්ගෙන් වාහනයක් අරන් නැත්නම් රෙන්ට් එකට වාහනයක් අරන් පැදගෙන යනවා කියලා. ට්‍රිප් එකක් හරි යනවා කියලා. එතකොට ඒ වගේ වෙලාවකදී අපිට අපිට ඔය ඒ ඒ වාහනේ අපේ වත්කමක් කියලා ගන්න බෑ. මොකද අපි ඒකට බැඳිලා ඉන්නවා. මේකට මොකක් හරි වුණොත් අපි වග කියන්න ඕනේ. මේක හැප්පුණොත් අපි මේකට වන්දි ගෙවන්න ඕනේ. මේක මේකට මුකුත් ඩැමේජ් එකක් කරන්න නැතුව දෙන්න ඕනේ. ඒ වගේ මේකක් තියෙනවා. හැබැයි හිතනවා අපේම වාහනයක අපි යනවා කියලා කියන්නේ. එතකොට ඒක හැප්පුණොත් ඉතින් අපිට මේ අනුතරක් හානියක් වෙනවා. ඒ වුණාට අපිට එහෙම බැඳිලා ඉන්න ඕනේ නැහැනේ කාටවත් නේ. හැප්පුණොත් ඒක අපේ පාඩුව. කාටවත් වග කියන්න කාටවත් උත්තර දෙන්න ඕනේ නැහැ. එතකොට ව්‍යාපාරයේ පාලනයට යටත් මේ වත්කම් ඔක්කොම ව්‍යාපාරයේ ගොඩනැගිල්ලට අයිතිකාරයට හිතුණොත් දැන් මේක අලුත් වැඩියා කරන්න ඕනේ තීන්ද ටිකක් ගන්න ඕනේ කියලා තීන්ද ගන්න පුළුවන්. එහා ගෙදර කඩේ මිනිස්සුකින් අහන්න ඕනේ නැහැනේ. ආ මම මේ අපේ ගොඩනැගිල්ල තීන්ද ටිකක් ගෑවට කමක් නැද්ද? එහෙම අහන්න නැහැනේ නේ. මම දැන් මගේ අපේ කාර් එක ස්ටාර්ට් කරන්න යන්නේ. ස්ටාර්ට් කළාට කමක් නැද්ද? එහෙම අහන්න නැහැ. එතකොට මේ ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික ව්‍යාපාරයේ තියෙන වත්කම් ටික ව්‍යාපාරලේ ව්‍යාපාරයේ පාලනයට යටත්. එතකොට මේ ව්‍යාපාරයට කැමති දෙයක් මේ ව්‍යාපාරයේ වත්කම් වලට කරන්න පුළුවන්. මොකද එයාලගේ වත්කම්. ගොඩනැගිල්ල එයාගේ, කාර් එක එයාගේ, බඩුතොග එයාගේ, ඕන දෙයක් එයාගේ. එතකොට ව්‍යාපාරයේ පාලනයට යටත්. දෙවැනි පොයින්ට් එක ලියාගන්න දෙවැනි ලක්ෂණය ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. දෙවෙනි පොයින්ට් එක ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. හරි. ඒකත් ලිව්වා නේද? ඔව් සර්. හරි. තුන්වෙනි අපි දැන් පොයින්ට් එකක් ලිව්වා. මට කියන්න බලන්න පොඩ්ඩක් ආයෙලුවට යන්න ලියපු පොයින්ට් එක මොනවාද? පළවෙනි පොයින්ට් පළවෙනි ලක්ෂණය අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා. ඊළඟට අනිත් පොයින්ට් එක ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. ව්‍යාපාරයේ පාලනයට යටත් වෙනවා. හරි. ඔන්න පොයින්ට් දෙකක් කතා කළා. ඊට පස්සේ ආද දැන් අපි මම උඩින් කතා කළා කිව්ව එකක් එක පොයින්ට් එකක් තමයි ව්‍යාපාරයට මේ වක්කම නිසා ආර්ථික ප්‍රතිලාභයක් එනවා. ඒ කියන්නේ මේක තමයි මේ වත්කමක ලක්ෂණ වලින් වැදගත්ම ලක්ෂණේ කියන්නේ මේ තුනම ඕනේ මයියා. මේ තුනෙන් එකක්වත් කඩ වුණොත් වත්කමක් විදිහට ගන්න බෑ. හැබැයි මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. තුනම අනිවාර්ය. මේක මේකෙන් තමයි අපිට ලේසි මේක වත්කමක්ද නැද්ද කියලා අඳුනගන්න. ඒ කියන්නේ මේ මේ වත්කම තියෙන දෙයින් අපිට අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභයක් හම්බ වෙන්න ඕනේ මොකක් හරි. ඒ කියන්නේ මේ වත්කම තියෙන එක අපිට වාසියක්. වාසියක් වෙන්න ඕනේ. හිතට සැනසීමක් ගෙන දෙන්න දෙයක් වෙන්න ඕනේ. හිතට සහනයක් ගෙන දෙයක් දෙන්න දෙයක් වෙන්න ඕනේ. ඒක කොහොමද වෙන්නේ? හිතන්නක ගොඩනැගිල්ල කියලා. ඔය ගොඩනැගිල්ල අපිට තිබ්බේ නැත්තම් සහ ගොඩනැගිල්ල තියෙනකේ වාසියක් තියෙනව නේද? අපිට ගොඩනැගිල්ල නැත්තම් අපි කොහොමද ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ? අපිට ඔක්කොම මගේ හිර වෙනවා. එහෙනම් ගොඩනැගිල්ල තියෙනක අපිට වාසි අනාගතයේදී ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්න. මෝටර රථය කියලා හිතන්නකෝ. වාහනේ අපිට වාහනේ තියෙනක වාසියක්. ඔව්. වාහනෙන් අපිට කඩේට අවශ්‍ය බඩු ගේන්න කරන්න යන්න පුළුවන්. බඩු කඩවල වලට දාන්න යන්න පුළුවන්. ප්‍රවාහණයට ප්‍රවාහන පහසුකම් අපිට ඒ වාහනෙන් හම්බෙනවා. එහෙනම් වාහනයක් තියෙන කෙනුත් අපිට අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ හම්බ වෙනවා. තව මොකක් හරි ගන්න. බඩුතොගය කියන්නේ බඩුතොගය තියෙන එක අපිට වාසියක්. බඩුතොගය කියන්නේ ව්‍යාපාරයේ විකුණන්න තියෙන බඩු ටික. මේ ව්‍යාපාරයේ විකුණන්න තියෙන බඩු ටික තියාගෙන ඉන්න එක අපිට වාසියක්. ඔව්.
අපිට ඒ ටික අනාගතයේදී විකුණන්න සල්ලි කරගන්න පුළුවන්. එහෙනම් මේ වත්කම් හැම දෙයක්ම අනාගතයේදී අපිට වාසියක් ගෙන දෙන දෙයක් වෙන්න ඕනේ. ඒක ඒ ලක්ෂණේ නැත්තම් මොකක් හරි දෙයක ඒක වත්කමක් නෙමෙයි. මේක තියෙනක අපේ හිතට සැනසීම නෙමෙයි හිතට බරක් වෙන දේවල් තියෙනවා. අපි ඉස්සරහට කතා වෙමු මේ ටික. අන්න එහෙම දෙයක් තිබ්බොත් ඒක වත්කමක් නෙමෙයි. ඒක නිසා වත්කමක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ ලක්ෂණ තුනම තියෙන්න ඕනේ. කියන්නේ ව්‍යාපාරයේ දැන් මම අන්තිමට කතා කරපු එක ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්න ඕනේ. ඒක ලියාගත්තේ නැහැ නේද? ඒක ලියාගෙන ඉන්නකෝ. හරි. තුනෙනි පොයින්ට් එක. ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එීම. ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එීම. ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එීම. හරි තුනම ලිව්වා නේද? අන්තිම එක ව්‍යාපාරයට අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලා එීම. ව්‍යාපාරයට අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලා එීම. හරිද? තුනම ලිව්වද? මිස්සුන්නේ නැහැ නේ මොකද? හරිද? හරි. දැන් ඔයාලගේ හිතට තට්ටු කරලා අහලා බලන්න මට මේ තුන මගේ ඔළුවට ගියාද? මට කවුරු හරි විභාගෙට තනියෙන් ඇහුවොත් මේ දැම්ම උත්තර දෙන්න පුළුවන්ද වත්කමක ලක්ෂණ මොනවාද කියලා? නැත්තම් තාම මට මේ තුන මතක නැහැ. මං තව බලන්න ඕනේද කියලා ඔයාලම හිතට තට්ටුවක් දීලා අහලා බලන්න මම මොන ලෙවල් එකේද ඉන්නේ. මට මේ තුන දැම්මම මතකට හිටියද නැත්තම් මං තව චුට්ටක් මේක බලාගත්තොත් තමයි මතක හිටින්නේ. නැත්තම් මට මේ මෙලොව මගුලක් තේරුන්නේ නැහැ. බලාගත්තත් තේරෙන එකක් නැද්ද? මොන වගේ ලෙවල් එකකද ඔයාලා ඉන්නේ? මේ තුන මතකයිද? කාට හරි ඔය ලක්ෂණ තුන බලන්න නැතුව අවංක වෙලා බලන්න නැතුව කියන්න පුළුවන් නම් කවුරු හරි කියන්න. තමා තමන්ට අවංක වීම තමයි හොඳම ලක්ෂණය. ඉන්න රවට්ටන්න යන්න එපා කවුරු. කාට හරි කියන්න පුළුවන් නම් ඔයාලගේ නෝට් එක බලන්න නැතුව වත්කමක ලක්ෂණ තුන මට කියන්න. ඒගොල්ල මගේ ඔළුවට දැන් මේක ගියා මට මතකයි. දැන් මට ආයි නෝට් එක බලන්න ඕනේ නැහැ මේක මතක තියාගන්න කියලා කියන්න පුළුවන්ද කාට හරි? නෝට් එක බලන්න නැතුව. තාම බැයිද කාට? සෙනුල කියන්න බලන්න. බලන්න නැතුව. අතීතය අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන්න ඕනේ. හරි. තව අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්න ඕනේ. කියන්නේ අපිට වාසියක් තියෙන්න ඕනේ මේකෙන්. අනාගතයේදී වාසිය මේක තියන් ඉන්න එකෙන් අපිට මේක වත්කමක් විදිහට තියන් ඉන්න නම් ඒකෙන් වාසියක් තියෙන්න ඕනේ. තව අනිත් ලක්ෂණ ව්‍යාපාරයේ පාලනයට යටත් වෙන්න ඕනේ. එහෙනම් ඔය ලක්ෂණ තුනෙන් එකක් හරි තිබ්බොත් නේද අපිට වත්කමක් විදිහට සලකා බලන්න පුළුවන් ඒක? නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම කීයම තියෙන්න ඕනේද? මේ තුනම තියෙන්න ඕනේ. මේකෙන් එකක් විතරක් හරි ගියා කියලා වත්කමක් නෙමෙයි ආ. අනිවාර්යයෙන්ම මේ ලක්ෂණ තුනම තියෙන දෙයක් තමයි වත්කමක් වෙන්නේ. ඒකයි අර මම මුලින්ම උදාහරණයක් ගත්තේ වත්කම් වලට උදාහරණ. අපි ගොඩනැගිල්ලක් ගත්තත් මේ ලක්ෂණ තුනම තියෙනවා. වාහනයක් ගත්තත් ව්‍යාපාරේ මෝටර් රථය ගත්තත් මේ ලක්ෂණ තුනම තියෙනවා.
व्यापारे बाढ़ के गत्तत मे लक्षण तूनम तीयन थव लक्षण तीयन मे थव थव वक्तम तीयन एक දැනට මම නොකිය ඉන්නම් තව චුට්ටක් ඉස්සරහ ගියම ඔයාලට තේරෙයි මේවත් වත්තම් කියලා. හරි. මේම ලක්ෂණ පිළිබඳව සලකා බලන විට වත්තම කියන්නේ පහත පරිදි නිර්වචනය කළ හැකි. ඔය ලක්ෂණ තුන මතකයි නම් වත්තමක නිර්වචනය අමතකුණා කියලා කිසිම කමක් කිසිම ගාණක් නැහැ කිසිම අවුලක් නැහැ. ලක්ෂණ තුන විතරයි මතක තියෙන්න ඕනේ. ඔය ලක්ෂණ තුන මතක තියාගනිද්දී අනිවාර්යයෙන්ම ඔයාලා උදාහරණයක් ඔලුවට ගන්න. කැමති උදාහරණයක් उदाहरण वाले मोटर रथे दिन मेके व्यापारी तीन अतीत गणुन प्रतिपाल एक लक्षण खरी मे मोटर रथ कमित कपट करतेमा ව්‍යාපාරේ පාලනයට ව්‍යාපාරේ පාලනයට යට මේක අපේ අපිට කැමති දේ ව්‍යාපාරයට කැමති දේ ඒකට කරන්න පුළුවන් අනිත් එක මේක තියෙන එක අපිට වාසියක් අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ අපිට මේ මායන් එක නිසා හම්බ වෙනවා අපිට බඩු ටික කඩේට දාන්න පුළුවන් නැත්නම් සේවකයෙක්ව ගෙදරට අරගෙන සේවකයන්ට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න පුළුවන් බඩු අරගෙන කඩේට එන්න පුළුවන් ඒ වගේ ගොඩක් වාසි තියෙනවා එහෙනම් මේ ලක්ෂණ තුන මේ වාහනේ තියෙනවා අනිවාර්යයෙන්ම එක්කෝක අයිතිකාරය දාන්න ඇති නැත්නම් භාණ්ඩ විකුණලා හම්බ වෙන්නේ නැති. එතකොට මොකක් හරි අතීතයේදී සිදු වෙච්ච ගනුදෙනුවන් නිසා තමයි මේ වත්තම අපි ළඟ තියෙන්නේ. අනිත් එක ව්‍යාපාරණේ ව්‍යාපාරයේ පාලනයට යට. මේ සල්ලි මට කැමති දේ මේ සල්ලි වලට කරන්න පුළුවන්. ඔව් කැමති නම් ගෙදර ගෙනියන්න පුළුවන්. නැත්නම් කැමති නම් ඔය අසරණ මිනිස්සෙක් අපොම දෙන්න පුළුවන්. නැත්නම් මේකෙන් තව බඩු ටිකක් ගන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ව්‍යාපාරයේ පාලනයට යට මේ සල්ලි තියෙන නිසා අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ අපිට එනවද? ඔව් සල්ලි වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපිට තව බඩු ටිකක් අරගෙන ඒව විකුණලා ආයි සල්ලි ගන්න පුළුවන්. නැත්නම් මේකෙන් සේවකයන්ට වැටුප් දෙවල ඒ වියදම පියවන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරයට එන වතුර බිල්, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් ඒ වගේවල දාන්න පුළුවන්. ඉතින් ඒව තියෙන සල්ලි තියෙන එක වාසියක්. එහෙනම් වත්කමක් සම්පූර්ණ වෙන්න නම් වත්කම කියලා කියන්න නම් මේ ලක්ෂණ තුනම අනිවාර්යයෙන් මේ වත්කම ඇතුළේ තියෙන්න ඕනේ. හරි. මේ ලක්ෂණ තුන දාලා අපිට වත්කම මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්. මේ ලක්ෂණ තුන කොහොමද දාලා කිව්වත් ඔයාලා ගමන් නැහැ. මෙහෙම කියමු. අතීත ගනුදෙනුවක සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන තම අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ අනිත් ලක්ෂණය ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත් වත්කම් ලෙස හැඳින්විය හැකිය. අර පොයින්ට් මේ පොයින්ට් තුන දාලා ඔයාලා මොන විදිහට මේ වත්කම ලිව්වත් වත්කම නිර්වචනය කරලා තමක් නැහැ. හරි. වත්කම නිර්වචනයට එන්න කලින් මට ආයි නෝට් එක බලන්න නැතුව කියන වත්කමේ ලක්ෂණ තුන. කියන්නවා. ව්‍යාපාරයේ පාලනයට යටත් වීම ව්‍යාපාරයේ පාලනයට යටත් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වුණා තව එකක් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන දැන් ওই නෝට් එක බලාගෙන නෙමෙයි නේද කවුරුවත් කිව්වේ මම හිතනවා බලන්න නැතුව කියන්නේ නැති කියලා එහෙනම් ওই ලක්ෂණ තුන අපිට දාන්න පුළුවන් මේ නිර්වචනෙට අතීත ගනුදෙනුවක හෝ සිද්ධවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ව්‍යාපාරයේ පාලනයට යටත් වන අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එන්නා වූ සම්පත් වත්කම් ලෙස හැඳින්විය හැකිය. හරි. ওই ලක්ෂණ තුන දාලා කොහොම හරි ඔක කියන්න පුළුවන්. අපි ලියමු.
ඔය කොටුව ඇතුලේ ලියා ගන්න අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ඒ පළවෙනි පොයින්ට් එක අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන තමා ව්‍යාපාරයේ පාලනයට යටත් වන ව්‍යාපාරයේ පාලනයට යටත් වන අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන තමා ව්‍යාපාරයේ පාලනයට යටත් වන තමා අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එන්නා වූ අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එන්නා වූ සම්පත් වත්කම් ලෙස හැඳින්විය හැකිය අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එන්නා වූ සම්පත් වත්කම් ලෙස හැඳින්විය හැකිය හරි මම මුලින් ඉඳලම කියන්න අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයේ පාලනයට යටත් වන අනාගතයේදී ආර්ථික සම්පත් ව්‍යාපාරයට ගලා එන්නා වූ සම්පත් නැත්නම් දෑ කියලා වුණත් ලියන්න පුළුවන් කොහොම ලිවක් කමන්නේ ගලා එන්නා වූ දෑ වත්කම් ලෙස හැඳින්විය හැකිය වත්කමක් ලෙස හැඳින්විය හැකිය ඒ නිර්වචනය ගැන ඔයාලා වැඩි හිතන්න එපා මොකද ඔයාලට අර ලක්ෂණ තුන මතකයි කියන්නේ එන්නේ ලක්ෂණ තුනම තමයි නිර්වචනයට දාන්න තියෙන්නේ එහෙනම් මට දැන් මේ මේක මට මේ මේ විදිහට මේ මේ වෙලාවේ මෙහෙම කියුණාට ආයි තව විදිහකට ওই ලක්ෂණ තුන චුට්ටක් එහාට මෙහාට කලවම් වෙලා කියවෙන්න පුළුවන් ඒක කමක් නැහැ කොහොම හරි ওই ලක්ෂණ තුන දාලා නිර්වචනය ලියන්න තමයි ඕනේ ලක්ෂණ තුන මතකයි නෑ නිර්වචන ගැන හිතන්න එපා හරි එතකොට නිර්වචනය කියන්න බුල අපිට මෙහෙම අතීත ගනුදෙනුවක හෝ සිදුවීම ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තිනවා ඇති වුණු ඇති වෙන ව්‍යාපාරයේ පාලනයට යටත් වෙන ව්‍යාපාරයට අනාගතයේ ආර්ථික සම්පත් ගලා එන්නා වූ දෑ වත්කම් ලෙස හඳින්විය හැකිය අර තුන තියෙනවා නම් එච්චර උදාහරණ තියෙන ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ ලීබඩු පාණ්ඩතොග ණයගැතිය බැංකු ශේෂය අතති මුදල් හරි මෙන්න මේ ණයගැතිය එක ණයගැති කියන වචනේ තාම හරියටම දන්නේ නැහනේ ණයගැතිය ණයගැතිය කියනකේ තේරුම දන්නවද කවුරු හරි ණයගැතිය කියන්නේ මොකක්ද කියලා ඇහුනේ නෑ මට ඒත් ඇහුනේ නැහැ. මට ඇහුනේ නැහැ. ණය ගැතිය කියන්නේ අපි ණයට බඩු විකුණන කට්ටිය ඉන්නවනේ. අපි ණයට බඩු විකුණුනාට පස්සේ එයා අපිට ණයයි. දැන් අපි දැන් සමහර වෙලාවට අපි කාට හරි කියන්න පුළුවන් මම ඔයාට සදා ණය ගැතිය කියලා. ඒ කියන්නේ අපිට මොකක් හරි උදව්වක් කරපු නිසානේ අපි සාමාන්‍යයෙන් කියන්නේ අහලා ඇති වෙන නිකන් ෆිල්ම් එක නැත්නම් මූවි එක ටෙලිග්‍රෑම් එක හරි කොහේ හරි නැත්නම් ඇත්ත ජීවිතේ හරි කොහේ හරි අහලා ඇති මම වාට ණය ගැතිය කියන මම වාට ණය ගැතිය කියන්නේ එයා එයාගෙන් අපිට මොකක් හරි දෙයක් වෙච්ච නිසා ඉතින් මම ඒක ගෙවන්න බැඳලා ඉන්න ඔයාට ඔයා ඒ කරපු දව මට අමතක වෙන්නේ නැහැ කවදාවත් අන්න ඒ වගේ අදහස් තමයි ඒ වගේම ව්‍යාපාරයේ ණය ගැතිය කියන්නේ අපි එයාට සල්ලි නැතුව ණයට නිකන් දීලා ණයට දීලා ඔයා පස්සේ සල්ලි දෙන්න කියලා ඒකට සල්ලි වලට නැතුව අපි ණය පදනම මත කාට හරි බාණ්ඩ විකුණන්න විකුණලා එනේ ණයට බාණ්ඩ විකුණලා එතකොට එයා බැඳිලා ඉන්නවා අපිට පස්සේ දවසක සල්ලි ටික දෙන්න අන්න එයාලට තමයි ණය ගැතිය කියන්නේ
එතකොට ඒ ණයගැති අයගේ තියෙනවද බලන්න ඇත්තටම මේ ලක්ෂණ තුන ණයගැති ඇති උනේ අතීත ගනුදෙනුවක සිදුවීමක ප්‍රතිඵලයක් විදියටද ඔව් අතීත ගනුදෙනුවක සිදුවීමක ප්‍රතිඵලයක් විදියට තමයි ඇති උනේ ඒ කියන්නේ කවදාරි අපි බාණ්ඩ ණයට විකුණන්නේ නැති අන්න එදා තමයි මේ ණයගැතිව ඇති උනේ හරි ව්‍යාපාරයේ පාලනයට යටත්ද ඔව් ව්‍යාපාරයේ පාලනයට යටත් කියන්නේ ණයගැතියගේ ජීවිතය නෙමෙයි ආ ණයගැතියගේ ජීවිත අපිට ඕන ඕන විදියට මේව කරන්න බෑ ණයගැති වටිනාකම අපි රුපියල් 50000ක් ණයයි 50000ක බාණ්ඩයට ණය දුන්නා නම් ඒ 50000 අයිති තියෙනවා අපිට අපිට ඕන වෙලාවක ඒක ගන්න කියලා අපිට යාට ඉල්ලගෙන ඉල්ල එයාගෙන් ඉල්ලන්න අයිති තියෙනවා එයා මැරුණේ නැත්තම් අපිට ඕක ගන්න අයිතියක් තියෙනවා සහ බුන්නත් උනේ නැත්තම් ඊට පස්සේ අනිත් එක මෙයාගෙන් අනාගතේ මෙයා ඉන්නේ කප්පේ වාසියක් අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ මෙයාගෙන් තියෙනවද ඔව් අනිවාර්යෙන්ම එයා අනිවාර්යෙන් අපිට සල්ලි දෙනවනේ අනාගතයේදී එහෙනම් මෙයා ඉන්නක වාසිය. එහෙනම් මේ ලක්ෂණ තුනම තියෙනවා. ඒ වගේ තමයි බැංකුවේ තියෙන සල්ලි ටිකත් එහෙමයි, අතේ තියෙන සල්ලි ටිකත් එහෙමයි. හරි. උදාහරණ ටයිප් වෙලා තියෙනවනේ. ඊළඟට ව්‍යාපාරයක පවතින වත්තම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකි වේ. හරි. කවුරු හරි දන්නවද? කොහොමද වත්තම් බෙදෙන වර්ග දෙක කියලා? जंगम वत्कम सह जंगम नोन वत्कम मे देखे तेरम जंगम की जंगम की हेलवेन जंगम नोन की हेलवेन नरे जंगम की हेलवेन हेलवेन नतीक කාලය තමයි වටින්නේ. ඒ කියන්නේ මේ වත්කම ව්‍යාපාරයේ අපේ ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුද්දක කියන කාලය. හරිද? ඕක එක එක ව්‍යාපාරයක එක සමහර තැන් තියෙන වෙනස නේද? ඒක ඒක මේ ලෙවල් එකට ඇච්චර ආදාල නැහැ. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ව්‍යාපාරයේ අවුරුද්දකට වඩා අවුරුද්දක් ඇතුළත නැත්තම් අවුරුද්දකට වඩා කාලෙකින් අඩු කාලයකින් අවුරුද්දකට වඩා අඩු කාලයකින් ව්‍යාපාරයෙන් මේක පාවිච්චි වෙලා පරිහරණය වෙලා අයින් වෙලා යනවා නම් ඒව ජංගම වත්තම්. ඒ කියන්නේ අවුරුදු ගණන් මේ වත්තම අපි ළඟ තියෙන්නේ නැහැ. ඒව ජංගම වත්තම්. ඉක්මනට යනවා. අවුරුද්දකට වඩා අඩු කාලයකින් අපෙන් අයින් වෙලා යනවා. ජංගම නොවන වත්තම් කියන්නේ මේ වත්තම් අපි ළඟ අවුරුදු ගණන් එන කාලයක් අපි ළඟ තියෙන දේවල්. ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපි ළඟ තියෙන දේවල්. අපිට ඒකේ ප්‍රයෝජනේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගන්න පුළුවන්. අන්න ඒකයි ප්‍රධානම වෙනස. හරි මේක ලියාගෙන ඉන්නකෝ. ව්‍යාපාරික පවතින වත්තම් ප්‍රධාන වශයෙන් දෙකකට බෙදිය හැකි වේ. ලියාගන්න ජංගම වත්තම් ජංගම නොවන වත්තම්. जंगम वत्तम जंगम नोन वत्तम इतने जंगम वत्तम की सामान्य विधियट थोड़ी सरल दास की जंगम वत्तम की अवृद्ध अड़काले कपे व्यापारे रेंदी पावदीन वत्तम जंगम नोन वत्तम की अवृद्ध बेटिकाले अवृद्ध गान व्यापारे तीन वत्त एक जंगम वत्कम लियागन जंगम वत्कम गुडे लियागन सामान्य व्यापार कटयुत वेलदी जंगम वत्कम गुडे सामान्य व्यापार कटयुत वेलदी ආර බෙදලා තියෙන එක යටින්ද ඕ ජංගම වත්කම් යටින් ආ ජංගම වත්කම් සෙට් එක පැත්ත තියෙනවා ජංගම වත්කම් යටින් මේ කියන්නේ ලියාගන්න සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී ගැලීම් සටහනේ මම කියන්නේ ගැලීම් සටහනේ ජංගම වත්කම් වලට ලියාගන්න සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් පැනි කෙටි කාලයක් තුල
මාස 12ක් ඕන වරණ ඇතුළේ ලියා ගන්න අවුරුද්දක් කියලා දෙකම එකයි අවුරුද්දක් කියුවත් එකයි මාස 12ක් කියුවත් එකයි මාස 12ක් වැනි කෙටි කාලයක් තුල සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් වැනි කෙටි කාලයක් තුල පාවිච්චි කිරීම මාස 12ක් වැනි කෙටි කාලයක් තුල පාවිච්චි කිරීම තමා විකිණීම පාවිච්චි කිරීම තමා විකිණීම හෝ මුදල් බවට පත් කිරීම පාවිච්චි කිරීම විකිණීම හෝ මුදල් බවට පත් කිරීම සිදුවන්නේයි අපේක්ෂිත වත්කම් වේ පාවිච්චි කිරීම විකිණීම හෝ මුදල් බවට පත් කිරීම සිදුවන්නේයි අපේක්ෂිත වත්කම් වේ ඒකෙන් කිව්වේ ව්‍යාපාරයක අවුරුද්දකට වඩා අඩු කාලයක් ඇතුළත ඒ කියන්නේ ව්‍යාපාරයක් අවුරුද්දක් යන්න කලින් එක්ක පාවිච්චි වෙලා ඉවර වෙනවා නැත්නම් ඒක ඉක්මනට විකිණෙනවා නැත්නම් මුදල් බවට පත් වෙනවා ඒ කියන්නේ විකුණලා සල්ලි කරගන්න ඒ කියන්නේ අපිට ව්‍යාපාරයක් තුල අවුරුද්දක්වත් රැඳෙන්නේ නැහැ මේ වත්කම ඉක්මනට ඉක්මනට අපෙන් අයින් වෙලා යනවා අපි පාවිච්චි කරලා දානවා නැත්නම් විකුණලා දානවා සල්ලි කරගන්නවා ආතරී උදාහරණයක් කියන්න පුළුවන්ද දැන් මේ අපි කතා කරපු වත්කම් සෙට් එකෙන් ජංගම වත්කමක් කියන්න කවුරු හරි පුළුවන් නම් මේලගෙන තඹු බාණ්ඩ බාණ්ඩ තොගේනේ බාණ්ඩ තොගේ හරි ඒ කියන්නේ අපි විකුණන්න තියාගෙන ඉන්න බඩු ටික අපි ඒව අවුරුදු ගණන් තියාගෙන ඉන්නේ නැහනේ අපිට ඕනේ ඒව ඉක්මනටම විකුණලා දාන්නනේ එතකොට තමයි අපිට ඉක්මනටම සල්ලි හම්බ වෙන්නේ තව ජංගම වත්කමක් කියන්න පුළුවන්ද කාට හරි औवृद्धि තව කියන්න පුළුවන්ද කාට හරි මොකක් හරි අවුරුද්දේට අඩු කාලයක් තියෙන වත්කම අපි ළඟ එනක ඉක්මනට ඉක්මනට පින් පාවිච්චි වෙලා යනවා නැත්නම් අයින් වෙලා යනවා ඔන්නේ හරි අපේ හොඳම ජංගම වත්කම මොකද්ද ඒ කියන්නේ මේක තමයි ඉක්මනටම අපෙන් අයින් වෙන්නේ කියන්නේ ඉක්මනටම ඉක්මනටම එහාට මෙහාට යන ජංගම වත්කම තමයි මේක කියන්න පුළුවන් කාට හරි එන මේක අවුරුද්දක් කියන්නේ හරි මේක අවුරුද්දක් කියන්නේ අවුරුද්දක් තියා දවසින් නැත්තම් පැයෙන් දෙකෙන් එළියට යනවා ඒක හොඳම ජංගම වත්කම තමයි මුදල් එහෙනම් අපි ඒක කවුන්ටින් පාර්ට් එකට එද්දී තව මේ චුට්ට විස්තරාත්මක කතා කරමු හරියන ජංගම වත්කම් වලට උදාහරණයක් ලියා ගන්න ඔයාලට මේ ඒ රූල් ඔක්කොම ටික ගියා දීලා තියෙනව නේද උදාහරණයක් ලියා ගන්න ඉඩ තියෙද තියෙනවනේ චුට්ටක් තියෙනවනේ ඒක රූල් තියෙන ගන්නට ලියා ගන්න ඉඩ බඩු තොගය නැතම් බාණ්ඩ තොගය බාණ්ඩ තොගය ණය ගැතියෝ
බාණ්ඩ තොගය ණය ගැතිය මුදල් පාණ්ඩ තොගය ණය ගැතිය මුදල් ඒ ඇතිනේ ඔයිට වඩා තියෙනවා අපි ඉස්සරහට ඔය ඔක්කොම එකට මේ දාන්න ඕනේ නැහැ චුට්ටි චුට්ටි මම කියලා දෙන්න දැන්ට ජංගම වත්කම කියන්නේ මොකක්ද කියලා ඔළුවේ තියාගෙන ජංගම වත්කම කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක් අපේ ව්‍යාපාරයේ තියෙන වත්කම් ඊළඟට ජංගම නොවන වත්කම් එහෙනම් ඒක වෙනස මොකද්ද ජංගම නොවන වත්කම් කියන්නේ අපේ ව්‍යාපාරයේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙන ඒ කියන්නේ ජංගම වත්කම් වලට එන්නේ නැති අනිත් එක ජංගම නොවන වත්කම් කියන්නේ ඉක්මනට ඉක්මනට පාවිච්චි වෙලා යන්නේ නැති දේවල් හැර අවුරුද්දට වඩා තියෙන දේවල් අනිත් දේවල් ටික අපිට ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් පැත්ත ලියා ගන්න ජංගම නොවන වත්කම් පැත්ත ලියා ගන්න සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12කට වැඩි කාලයක් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12කට වැඩි කාලයක් ව්‍යාපාරය තුල රැඳෙන ඉන අවුරුද්දකට වඩා වැඩි කාලයක් ව්‍යාපාරයේ මේව තියෙනවා සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ට වැඩි කාලයක් ව්‍යාපාරය තුල රැඳෙන තමයි ගන්න ව්‍යාපාරය තුල රැඳෙන එනම් ජංගම වත්කම් වලට එනම් ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් සියලු වත්කම් වේ. එනම් ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් සියලු වත්කම් වේ. එනම් ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් සියලු වත්කම් වේ. හරි සර් හරි මට කියන්න එනං ජංගම නොවන වත්කම් වලට උදාහරණ ටික අවුරුදු ගාණක් අපි ළඟ තියෙන දේවල් මොනවාද නැහුනේ ගොඩ නැගිලි තව වාහන වාහන මෝටර් රථ ගොඩ නැගිලි ඉඩම් යන්ත්‍ර උපකරණ නේ තියාගෙන උදාහරණ ඉඩම් ගොඩනැගිලි මෝටර් රථ යන්ත්‍රෝපකරණ ඉඩම් ගොඩනැගිලි මෝටර් රථ යන්ත්‍රෝපකරණ ඒ අතර ඉඩ තියෙන තරම් ලියා ගන්න කොහොම ලියන්න යන්න ඕනේ නැහැ හරි නේද හරි වත්කම් ගැන කතා කළා බැංකුණයි ජංගම වත්කමක් නෙමෙයි ආ බැංකුණයි ජංගමත් නෙමෙයි වත්කමකුත් නෙමෙයි ඒක අපි ඒක ජංගම නොවන වගේ කියම අපි ඒක ඊළඟ දවසේ කතා කරමු නේ හරි අපි වත්කම් ගැන කතා කළා වත්කමක ලක්ෂණ කියන්න බලන්න නෝට් එක බලන්න නැතුව ලක්ෂණ කීයක් තියෙනවද තුන තුන ඔය ලක්ෂණ තුනෙන් එකක් හරි සම්පූර්ණ වුණාම අපිට වත්කමක් විදියට ඕක ගන්න පුළුවන් නේද බෑ බෑ කීයක් සම්පූර්ණ වෙනවද දෙකක් නේද නෑ තුනම සම්පූර්ණ වෙන්න ඕනේ හරි කියන්න බලන්න මොනවද තුන කියලා නෝට් එක බලන්න නැතුව ව්‍යාපාරේ පාලනයට යටත් වෙන්න ඕනේ
පළවෙනි එක මොකද්ද? අතීත ගනුදෙනුවකෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. ඔව් ඒක ඇති වෙන්න ඕනේ අතීත ගනුදෙනුවකෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස. තව අනිත් පොයින්ට් එක. තව එකක් තියෙනවා නේ? ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලයි. ඒ වත්කම තියෙන නිසා ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා. හරි. අපි ගිණුම් කරන මූලිකාංග වලින් එක මූලිකාංගයක් කතා කළා. තව හතරක් ඉතුරුයි. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. මම ඔයාලට එදා විභාගෙ ලියාද කිව්වා ළමයි ක්ලාස් එකට කලින් දෙන්න කියලා. සෝරි චුට්ටක් බිසි වෙලා හැටි. මේ මම අද හරි හෙට හරි අනිවාර්යෙන්ම මේ ඔයාලට ඒක දාන්නම්. කාටරි අප්ලෝඩ් කරද්දී ගැටලුවක් ආව නේද මට එවුවා නේද ෆොටෝස් ටික ඔරඩේ එවුවා මේ මම ඒක මේ මගේ පැත්තෙන් මම දාන්න බලන්න account එකට අප්ලෝඩ් කරන්න පුළුවන්ද කියලා එහෙම වුණා මොකද ආ ඒක මේ මොකද නිකන් පේපර් එක ඕක ඒ නිකන් බලලා දෙනවට වඩා අපිට අර අපේ සිස්ටම් එකෙන් ඒක වීඩියෝ කරලා ඔයාලට ෆීඩ්බැක් එකක් එවන්න පුළුවන් ඒ නිසා මම මේ මගේ පැත්තෙන් බලන්නම් අප්ලෝඩ් කරන්න පුළුවන්ද කියලා IT එකට දීලා අපේ මේ සයිට් එකේ. එතකොට මම බලලා අනිවාර්යෙන්ම ළමයි අද හරි හෙට හරි අනිවාර්යෙන්ම ඔයාලට දානවා. දාලා මම මැසේජ් එකක් දාන්නම් දැම්ම කියලා. සාමාන්‍යයෙන් මම හිතනවා ඒක ගොඩක් අයට අමාරු වෙන්න නැතුව ඇති කියලා නේද? අමාරු වෙන්නේ නැහැ නේ. හැමෝම වගේ ලියලා තිබ්බා මම දැක්කා. මම හරියට බැලුවේ නැහැ හරියට. මුල් පාඩම් තුන කොහොමත් ඉතින් ලොකු අමාරුවක් නැහැ. කොමසල් නම් කිසිම පාඩමක් අමාරුවක් නැහැ. ඕන ඇස් පහගෙන ඒකක් ගන්න පුළුවන්. හරි ළමයි එහෙනම් වෙලාවත් හරිනේ අපි ඊළඟ දවසේ ඉතුරු ටික කතා කරමු. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවද අහන්න? අද පාඩමේ හරි වෙන මොනවා හරි ඕන දෙයක් තියෙනවද අහන්න? සර් ඔවි. ඊසත් තියෙනේද? නෑ සර් පේපර් එක හරි ඒ පේපර් එකේ වීඩියෝ එක මම මේ දාන්නම් ඈ ඔයාලට දාලා මම අද හරි අනිවාර්යෙන් අද හරි හෙට හරි ඇතුළත කල්මයි කට්ටියගේම පේපර් ලියපු හැමෝගෙම දාන්න හරි මම දාලා ඔයාලට මැසේජ් එකක් දාන්න හරි තාමන හරි තියෙනවද නෑ නේ හරි එහෙනම් වෙලාවත් හරිනේ එහෙනම් කට්ටියමටම සුබ දවසක් අපි ලබන සෙනසුරාදායි හම්බෙමු උදේ 7 හරි ළමයි කට්ටියටම සුබ දවසක් thank you